හරි අපි එහෙනම් අද දවසේ සාකච්ඡා පටන් ගමු පුතාදුල එහෙනම් කැමරා ඔන් කරන්නකො පද්ධති හතරම දරුවෝ කැමරා ඔන් කරන්න හැමෝම පුතාදුල හැමෝම කැමරා ඔන් කර අමම ફોකස් මෝඩ් දාලා දෙන්න අද අපිට අලුත් පාඩම පටන් ගන්න තියෙන නේද හරි හරි හැමෝම කැමරා ඔන් කරන්න හැමෝම ගිය සතියේ අද අපි පටන් ගන්න හදන දෙවනි වාරයට අදාළ පළවෙනි පාඩම. ඒ කියන්නේ හත්වෙනි පාඩම පටන් ගන්න හදන. ශාක වර්ධක ද්‍රව්‍ය. හැමෝම කැමරා සම් කරා. හැමෝම හැම දරුවෙක් දැන් මම කැමරා ඔන් කරන්නේ නැති දරුවෝ වෙනම ඉවත් කරලා තියෙනවා. හරි. මේ ගිය සතියේ මට පොඩ්ඩක් උතාලා කියන ගිය සතිය අපි ඇසහා කන පාඩම දෙවනි පාඩමේ අර අවසානට දුර දෘෂ්ටිකත්වය අවිදුර දෘෂ්ටිකත්වය ගැන සම්පූර්ණ කතා කරලා ඉවර කරා නේද අතුස්සක් ඉවරයි නේද හරි ඒතර මේ වෙනකොට අපි පළවෙනි වාට අදාළ පාඩම් 6ටම ගිහිල්ලා ඉන්නේ හරිද එතකොට අපි මේ වෙනකොට ෆෝවර්ඩ් ක්ලාස් එකේ फोर्थ क्लास के प्रधान पाठन तुना की वर्क कल्ला फोर्थ क्लास के दें आदत ये निश्चित स्वादावस अतराई काल आया हमारे आंधी आप ये वर्क करा यूनिट वन सूत्रजीवन के बावित यूनिट टू ऐसा हाकान इधर से रिवर्स क्लास के या फिर रिवर्स क्लास के विशाल वाले को तो सब करा रुद्र संसारण पद्धति यूनिट फाइव गान वास्तु पीड़ने यूनिट फोर तिगुणे एक अंक हतर तिगुणे බලයහ සම්බන්ධ මූලික සාකච්ඡා. ඊට පස්සේ අපි රිවර්ස් ක්ලාස් එකේ තමයි යුනිට් 3 වලට ගියා. රසායනික සංයෝග ගැන මූලද්‍රව්‍ය ගැන කතා කරා. දැන් එතකොට අපි ගිය සතියේ මෙතන ඉවරෙච්ච නිසා අපිට දැන් යන්න පුළුවන් මේ පළවෙනි මාරේ 1 2 3 4 5 ඔක්කොම ඉවරයි. දැන් අපිට යන්න තියෙන දෙවෙනි මාරේ පාඩම් සෙට් එක. දෙවෙනි මාරේ පාඩම් සෙට් එක කියලා කියන්නේ අපි 6 6න් පස්සේ 7 ඉඳන් 13 දක්වාම දැන් 13වම ගන්න හදන එකට. හත්වෙනි පාඩමෙන් ඉඳන් 13 වෙනි පාඩම දක්වා. දැන් පුතාලා දැක්ක හත්වෙනි පාඩමේ ශාක වර්ධක ද්‍රව්‍ය වල ටියුට් එක දාලා තියෙනවා. දැන් මම අද පටන් ගන්නවා හත්වෙනි පාඩමෙන් ෆෝර්ත් ක්ලාස් එක පටන් ගන්න. ඒක දැන් රිවර්ස් ක්ලාස් එක හෙට තාම 3 වෙනි පාඩම ඉවර නැහැ. 3 වෙනි පාඩමේ දැන් භාගයකට වැඩි ඉවර 70%ක් විතර ඉවර. හෙට දවසේ කතා කරනකොට 3 වෙනි පාඩමේ සාමාන්‍ය 90%කට 95%කට කිට් වෙන්න යයි. ඊළඟ සතිය අපිට 3 වෙනි පාඩම ඉවරච්චක මම මෙතෙන්ට ගන්නවා මම 13 වෙනි පාඩම. 9 අසර 13 වෙනි පාඩම. මෙතන 13 වෙනි පාඩම පටන් අර 13 12 11 10 වෙනවා. මෙතන 7 8 9 10 එහෙම යනවා. එහෙම තමයි සම්පූර්ණ වෙන්නේ. පැහැදිලිද පුතාලා? හරි. ඒක නිසා දැන් හෙට අපි කොහොම හරි මේ 3 වෙනි පාඩමේ ගොඩාක් ඉස්සරහට යමු. දැන් අපි ලේසි තැන් වලට ඇවිල්ලා තියෙන 3 වෙනි පාඩමේ. අද ඉඳන් පටන් ගමු. අද ඉඳන් පටන් ගමු 7 වෙනි පාඩම. 7 වෙනි පාඩමේ ශාක වර්ධක ද්‍රව්‍ය. එනං හැමෝම කැමරා සොන් කරලා නැගිටින්නකෝ ආයිබුවන් කියලා වැඩ පටන් ගන්න. පුතාලා දූල හැමෝටම එනං සුබ සන්ධ්‍යාවක්. හරි අදත් රැය 6 මාර්නිකා වැඩ කරන්න හදන්නේ. හැමෝම නැගිටින්නකෝ පුතාලා දූල. හැමෝම නැගිටින්න. හරි. එනං හැමෝටම බුදු සරණයි දෙපීටයි හැමෝටම සුබ සන්ධ්‍යාවක්. එක සැරේට ආයිබුවන් කිව්වම අපි 1 2 3. හරි. ආයිබුවන් පුතේ. හරි කවුරුත් වාඩි වෙන්න. මාතෘකාවත් ලියාගෙන මෙමු මාතෘකාව තමයි 7 වෙනි පාඩම 7 වෙනි ඒකකය 7 වෙනි ඒකකය 7 වෙනි ඒකකය ඒකකයේ නම තමයි ශාක වර්ධක ද්‍රව්‍ය ශාක වර්ධක ද්‍රව්‍ය මේ පාඩම දවස් 2යි තියෙන්නේ අද මේ පාඩම දවස් 2යි තියෙන්නේ प्रश्न कथा करवस्थ हमारे आई
එකන අද දවස සම්පූර්ණ කතා කරලා ලබන සති කතාවට ඉවර වෙමි පාඩු. ඊට පස්සේ සතිය ආයමත් මෙන්තර පටන් ගන්න පුළුවන් 8 වෙනි පාඩම. දැන් මේ ලේසි පාඩම් සෙට් එකක් අවුලලා තියෙනවා. හරි නේද? ශාක වර්ගක ලබු. මට පොඩ්ඩක් කියනවද මේ ගියේ සතිය අපි ලකුණු ගැන කතා කරා නේද? මාසික පරීක්ෂණ ලකුණු ගැන කතා කරා නේද? පන්ති මාසික පරීක්ෂණ ලකුණු ගැන කතා කරා. ඉන්ද හරි. ඒක හරි. පුතාට මේ තවත් මතක් කිරීමක් කරනවා වැඩ පටන් ගන්න කලින් ඒ තමයි මේ දන්නවද මේ මාසේ 30 ජූනි 30 ජූනි 30 මැදම රාත්‍රී 12 වෙනකොට පහුගිය පාඩම් වල රෙකෝඩින් බලන් තියෙන අවස්ථාව නැති වෙනවා කියන මම කියලා නේද තියෙන්නේ. ඒතර මේ දක්වා ජනවාරි මාසයේ සිට උගන්නපු සියලුම කාරණා ඕවර් රිවර්ස් ක්ලාසස් වල සියලුම කාරණා මේනට වෙබ් අඩවිය තුල තියෙනවා බලන්න පුළුවන් ආකාරයෙන් හැමෝටම මුලින්දම්ම බලන්න අවශ්‍ය නම් මේ පාසල් නිවාඩුවේ ප්‍රයෝජන අරගෙන මුලින්දම ඕනනම් බලන්න නැත්නම් තමන්ට අවශ්‍ය කොටස විතරක් අරගෙන බලන්න. ජුනි මාසයේ 30 මැදම රාත්‍රී 12 පස්සේ ඒ අවසන්. හරි. ඒක නිසා මේ දවස් ටික ඉවෙන් පුළුවන් තරම් ප්‍රයෝජන ගන්න පුළුවන්. හරි නේද? හරි. හෙට පන්තිෙන් දැනුවත් කරන්න ඊළඟ ටෙස්ට් එක කවද තියෙන්නේ කියලා. හෙට පන්තිෙන්. හෙට රිවර්ස් ක්ලාස් එකේ දැනුවත් කරනවා ඊළඟ ටෙස්ට් එක. ඊළඟ ටෙස්ට් එකත් මේ මාසය ඇතුළතම තියෙනවා. ඊළඟ ටෙස්ට් එක ඊළඟ ටෙස්ට් එක කියලා කියන්නේ මම පුතාට කිව්ව නේද පාඩම් කරගන්න ඕන පාඩම් ටික. මොකක් මොන පාඩමද පාඩම් කරන්න ඕනේ? පස්වෙනි පාඩම ඝන ද්‍රව්‍ය මගින් නැතුණු පීඩනය සහ හතරවෙනි පාඩම බලය හා සම්බන්ධ මූලික සංකල්ප. ඒ කියන්නේ 5යි 4යි පදනම් කරගෙන MT3 තියෙනවා. අද 25 මේ මාසේ 30 වෙන කලින් තියෙනවා. මේ මාසේ තුර විභාග දෙකක්. අපි වැඩ ටික ක්ලියර් කරනවා. හරි. එහෙනම් මේ ඒක හෙට හරියටම දිනේ ප්‍රකාශන පත් කරනවා. දැන් පාඩම් කඩ ඉවර කරලා තියෙනවා. දැන් අද පන්ති උරුම තමයි හෙට තියෙනවා හෙට දවසේ. පන්ති නැති වෙලාවට පස්වෙනි පාඩම ගණන් හදපු ටික ඔක්කොම බලන්න. රෙකෝඩින් මුලින්ම ආයම බලන්න. දැන් රෙකෝඩින් අවේලබල් නේ බලන්න පුළුවන් නේ. සර් රෙකෝඩින් එක බලන්නකෝ. ගණන් හදපු ටික ඔක්කොම බලන්න. පස්වෙනි පාඩම. හතරවෙනි පාඩම බලලා තියන්න 30ට කලින් එක ටෙස්ට් එක තියෙනවා. 30 වෙනිදට කලින් ටෙස්ට් එක තියෙනවා. 30 වෙනිදට කලින් තව දවස් 5යි තියෙන්නේ. හෙට දිනය කියනවා. බොහෝ වෙලාවට නෙමෙයි අඟහරුවාද බදාදා වගේ දවසක වේවි බාන. හරිද? හරි. අපි යමු. ශාක වර්ධක ද්‍රව්‍ය ශාක වර්ධක ද්‍රව්‍ය අපි මෙහෙම සාකච්ඡා පටන් ගමු. උතල පොඩි කාලේ ඉඳන් දන්නෝ ශාකයක වර්ධනය සඳහා ශාකයක් හොඳින් වැඩෙන්න විවිධ සාධක අවශ්‍යයි. ඒ කියන්නේ පුතාල දන්නව සමහර කටුක පරිසර තත්වලදී ශාක වර්ධනය සිදු වෙන්නේ නැහැ. උදාහරණයක් නියන් සමයේදී නේ දැඩි සූර්ය රශ්මියක් පතනේ වෙනවා, වේගවත් වියලි සුළඟ හමනවා. හරි. ඒ කියන්නේ වර්ෂා පතනය ලැබෙන්නේ නැහැ කාලයක් තිස්සේ, මාස ගණනක් තිස්සේ, සමහරට අවුරුද්දක් දෙකක් වෙන්න පුළුවන්. පොළව සම්පූර්ණයෙන් වියලි තත්ත්වයට පත් වෙනවා. ඒක නිසා අර ජලයේ ඒ කියන්නේ පොළවේ තෙතමනයක් නැහැ, ජලය රඳා පැවැත්මක් නැහැ, පොළව ගොඩක් වියලිලා එහෙම තත්වලදී මේ ශාක වර්ධනය හරියට සිදු වෙන්නේ නැහැ. අපි කියනවා කටුක පරිසර තත්. හැබැයි නියඟයක් අවසානයේ අනිවාර්යයෙන්ම ශස්ත්‍රීක කාලේ එනවම තමයි, වර්ෂා සමයේ එනවම තමයි. මොකද අපේ පරිසරය තුළ ජල චක්‍රයක් ක්‍රියාත්මක වෙනවා. මේ නියඟය විතරක් දිගටම තියෙන්න බෑ. ඊපස්සේ මොකද වලාකුළු වල ඒක රාශී වන ජලය ඒවා වර්ෂාලෙස ඇදගෙන වැටෙනවා. සන්නියන් සමයෙන් පස්සේ ඊළඟට වර්ෂා සමය එනවා. ඒ වර්ෂා සමය එනකොට ගංගා ඇලදොල ජලයෙන් පිරෙන පටන් ගන්නවා. පොළව භූමිය තෙත් වෙන පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? අන්න ශාක වර්ධනයට හිතකර කාලයක් නේ. එතකොට අන්න ශාක වර්ධනය පටන් ගන්නවා. ඉතින් මම කියන්න යන්නේ සාමාන්‍ය ශාකයක වර්ධනයක් සඳහා ශාකයක වර්ධනය සඳහා අවශ්‍ය වෙන ප්‍රධාන සාධක ටික ඉස්සෙල්ලා කියන්න හදා. පොඩි කාලේ ඉඳන් මේ දේවල් විවිධ අවස්ථාවන්දී කතා කරලා තියෙනවා. ඒක නිසා මට හරි ලේසි. මේ තියෙන පොළොව මට්ටමින් පහළ තියෙන මූල පද්ධතිය. හරි. අපි බලමු ශාක වර්ධනයට අවශ්‍ය වෙන සාධක මොනවද කියලා. අපි පොඩි කාලෙම 6 වසරෙන් ඉඳන්ම ප්‍රභා සංශ්ලේෂණ ගැන ඉගෙන ගන්නවා. ඒ ප්‍රභා සංශ්ලේෂණ ගැන ඉගෙන ගනිද්දී අපි අර්ථ දැක්වීමක් කියන ප්‍රභා සංශ්ලේෂණ සඳහා. ප්‍රභා සංශ්ලේෂණ සඳහා අර්ථ දැක්වීමක් ඉදිරිපත් කරනවා. ඒ අර්ථ දැක්වීමේ මෙන්න මෙහෙම ලියන. ඒ අර්ථ දැක්වීමද කියන්නේ මුල් වලින් ජලයක්. එහෙමනේ කියන්නේ.
මුල්ලලින් ජලයක් මුල්ලලින් ජලයක් නේද වායුගෝලයෙන් කාබන් ඩයොක්සයිඩ් වායුවක් වායුගෝලයෙන් කාබන් ඩයොක්සයිඩ් වායුවක් වායුගෝලයෙන් කාබන් ඩයොක්සයිඩ් වායුවක් ලබාගෙන නේද සූර්යාලෝකයේ ඇතිවිතදී आहार निपदे प्रभा संश्लेषणे अद प्रभा संश्लेषणे प्रभा संश्लेषणे बोर्ड के पेन अद कुताला अजीत मट उदौक රවින්දු බෝඩේ පැහැදිලිද? නසඳු පැහැදිලිද පුතාල? වෙනද වගේම? ඕ තෙනුෂ රවින්දු සෙතුලි ඕ ප්‍රවීර පැහැදිලිද පුතේ බෝඩේ පැහැදිලිද? හොඳටම පැහැදිලිද? බ්ලර් වෙලාද? චුට්ටකින් මම කැමරා ඕෆ් කළා යි මත්තම් කරන්න පොඩකින් කැමරා ඕෆ් කළා උන් කරන්න පොඩයි පුතාල. දැන් බලන්න පුතාල දැන් හරිද තාම නෑ පොඩක් ඉන්න පොඩ ඉන්න සම්පූර්ණයෙන් ඕෆ් කරලම ඔන් කරන්න කොහොම ඉන්න කොහොම ඉන්න ඕනේ කොහොම ඉන්න හැමෝම දැන් හරි නේද හරි නේද
කොටකින් හරි බලන්න බලන්න උදාලා දුන්න හරි කොහොම යන්කො එතකොට මුල් වලින් පොඩි කාලෙම කියනවා ප්‍රවාස සංශ්ලේෂණය පාඩමේදී කතා කරනවා මුල් වලින් ජලය උරාගෙන හරි මුල්ලලින් ජලය උරාගෙන වායුගෝලයෙන් කාබන් ඩයොක්සයිඩ් වායුවනි අවශෝෂණය කරගෙන ඒ වගේම සූර්යාලෝකයත් ලබා ගන්න සූර්යාලෝකයත් ලබාගෙන තමයි ශාක තුල ආහාර නිපදීමේ ක්‍රියාවලිය සිදු වෙන්නේ ශාක තුල ආහාර නිපදීමේ ක්‍රියාවලිය සිදු වෙන්නේ එතකොට මේ ශාක වල ආහාර නිපදනවා කියන්නේ ප්‍රධාන ඵලයේ විදිහට ආහාර කියන්නේ ග්ලූකෝස් නිපදෙනවා අතුරු ඵලයක් විදිහට ඔක්සිජන් නිපදවෙනවා ඒක අපි පොඩි කාලේ ඉඳන් දන්න කාරණයක්. ඒතර මෙතනම කියවෙනවා ශාක වර්ධනයේ වැදගත් වන ප්‍රධාන සාධක තුනක් ගැන. ශාක වර්ධනයට අවශ්‍ය ප්‍රධාන සාධක තුනක් ගැන මෙතනම කියනවා. මොකද ශාක වර්ධනයට අවශ්‍ය ප්‍රධාන සාධක තුන මෙතන කියවෙන එක බලන්නකො. මෙතන කියවෙනවා ශාක වර්ධනයට අවශ්‍ය සාධක තුනක් ගැන කියනවා එක තමයි වාතය එක තමයි වාතය ඉතින් වායු ගෝලයේ තිබෙන නැත්තම් කියනවා වාතය නේ වායු ගෝලයේ තිබෙන කාබන් ඩයොක්සයිඩ් තමයි ප්‍රයෝජනට ගන්න නේ විතර ප්‍රභා සංශ්ලේෂණයේ අනුද්‍රව්‍යයක් ලෙස ශාක පත්‍රවල යටිපැත්තේ තිබෙන පූටිකා සිදුරු හරහා ඇතුළු කරගන්නේ කාබන් ඩයොක්සයිඩ් වායු. ඒකයි කියන වාතය. ඒකයි කියන වාතය. ඒකයි නේ ඒකයි කියන වාතය. හරි. තව සාධකයක් තමයි ජලය. ශාක වර්ධනයට වැදගත් වෙන තව සාධකයක් තමයි ජලය. H2O. ඒ වගේම ශාක වර්ධනයට වැදගත් වෙන තව සාධකයක් තමයි සූර්යාලෝකය. සූර්යාලෝකය. සාධක තුනයි. සූර්යාලෝකය. සූර්යාලෝකය හරි ශාක වර්ධනයට අවශ්‍ය වෙන තව සාධකයක් තමයි සූර්යාලෝකය ඒ වගේම තවත් සාධකයක් මෙතන රූප සටහනේ කියවිලා නැහැ ඒ සාධකය තමයි ඛනිජ ලවණ පොඩි පන්තිලින් නම්ම කියනවා පොඩි පන්තිලින් නම්ම කියනවා මේ ඛනිජ ලවණ ඛනිජ ලවණ කියලා කියන්නේ පස තුල තිබෙන ශාක වර්ධනයට වැදගත් වන පෝෂක සංගත. ඛනිජ ලවණ කියලා කියන්නේ පස තුල තිබෙන ශාක වර්ධනයට වැදගත් වන පෝෂක සංගත. ඒ පස තුල තිබෙන පෝෂක සංගතක වලට ඒ ඛනිජ ලවණ වලට ශාක දේහයේ තුලට තනියම ඇතුළු වෙන්න බෑ. මේ ඛනිජ ලවණට තනියම ඇතුළු වෙන්න බෑ මේ ඛනිජ ලවණ ශාක දේහයට ඇතුළු වෙන්නේ පුතාලා දන්නවා මේ ඛනිජ ලවණ ශාක වලට ඇතුළු වෙන්නේ ජලයේ උදව්වෙන්. ජලයේ උදව්වෙන්. ඒ කියන්නේ මේ ඛනිජ ලවණ ඇවිල්ලා ජලයෙන් අහනවා අපිට තනියම ශාක ඇතුළු රින්ගන්න බෑ උදව් කරනවා. ජලය කියනවා හරි. කිසි ප්‍රශ්නයක් නෑ. අපි කොමත් මූල පද්ධතිය හරහා ඇතුළට යනවා. ඔයාලට තියෙන්නේ පොඩිම දෙයක් ඒ තමයි අපි තුල ඇවිල්ලා දිය වෙන්නේ තියෙනවා. ඉතින් ඛනිජ ලවණ ඇවිල්ලා ජලය තුල දිය වෙනවා. දැන් ජලීය ද්‍රාවණ තියෙන ජලීය ද්‍රාවණය මූල කරහා ඇද ගන්න ඇතුළට. අතකට රසනේ මුල් හරහා ඇද ගන්න ඊගස්නේ ඊගස්සේ මුල දිගේ ඉහළට යනවා කඳ දිගේ ඉහළට යනවා ශාක දේහයේ ඉහළ කොටස් කරා මේ ජලය ගමන් කිරීම සිදු වෙනවා හරි එතකොට මේ ඛනිජ ලවණ ශාක දේහයේ විවිධ ස්ථානවල තියෙන සෛලවලට වැදගත් මොකද ඛනිජ ලවණ කියලා කියන්නේ ශාක වර්ධනයට වැදගත් වෙන
පෝෂ සංගතක. හරිද? ඒතර ඛනිජ ලවණ වලට තනියම ශාකලයේ ඇතුළ වෙන්න බැහැ. ජලයෙන් උදව් වෙන්න ඇතුළ වෙනවා. ඒතර ඛනිජ ලවණ කියලා කියන්නේ ශාක වර්ධනයට අවශ්‍ය වෙන පෝෂ සංගතකයක්. ශාක වර්ධනයට අවශ්‍ය වෙන පෝෂ සංගතකයක්. හරි නේද? හරි. එහෙනම් මෙතන දැන් කියවිලා තියෙනවා ශාක වර්ධනයට අවශ්‍ය වෙන සංගතක හතරක් කියන එකක් වාතය දෙක ජලය තුන සූර්යාලෝකය හතර ඛනිජ ලවණ. ඔන්න ප්‍රධාන සාධක හතර. දැන් මේ කතා කරන්න හදන්නේ මේ ශාක වර්ධනයට අවශ්‍ය වෙන ප්‍රධාන සාධක ගැන නෙමෙයි. හරිද පුතේ? අපි මේ දැන් කතා කරන්න හදන්නේ ශාක වර්ධනයට අවශ්‍ය වෙන ප්‍රධාන සාධක ගැන නෙමෙයි. දැන් කතා කරන්න හදන්නේ මේ ශාකයක වර්ධනය පාලනය කරනු ලබන විශේෂිත ද්‍රව්‍යයක් ගැන. එතන ශාක වර්ධනයට මේ සාධක අවශ්‍යයි. මේ සාධක පරිසරයෙන් ලැබෙන පසෙන් වාතයෙන් ලැබෙනවා. මේට අමතරව මේ කියන සාධක වලට අමතරව ශාකීය වර්ධනය පාලනය කරනු ලබන ශාකීය වැඩිම පාලනය කරනු ලබන විශේෂිත රසායනික ද්‍රව්‍යයක් තියෙනවා. මේවා නිපද වෙන්නේ ශාකයේ තුලමයි. දස ඇතුළෙමයි ශාකයේ තුලම නිපද වෙන ශාක වර්ධනය පාලනය කරන ලබන රසායනික ද්‍රව්‍ය තියෙනවා. අන්න ඒවට තමයි කියන්නේ වර්ධක ද්‍රව්‍ය කියන්නේ. මොකද වර්ධක ද්‍රව්‍ය. ඒතර මේ වර්ධක ද්‍රව්‍ය මේ ශාක තුලම නිපද වෙනවා. සමහර විටක පාත්‍රවල, සමහර විටක කඳේ, නේ? සමහර විටක කඳ අග්‍රස්තේ, එහෙම ස්ථානවල මේ නිපද වෙන රසායනික ද්‍රව්‍යයක් ගැන මේ කතා කරා. ඒතර ශාක වර්ධනයට අවශ්‍ය වෙන මෙන්න ප්‍රධාන සාධක ටික මේක අමතරව ශාකයක වර්ධනය පාලනය කරනවා. ශාකයක වර්ධනය පාලනය කරන ලබන මේ රසායනික ද්‍රව්‍යයක් ගැන තමයි දැන් කතා කරන්න ගන්නේ. ඒ රසායනික ද්‍රව්‍ය තමයි මොකද්ද? ශාක වර්ධක ද්‍රව්‍ය. ඒතර මේ වර්ධක ද්‍රව්‍ය නිපද වෙන්නේ ශාකය තුලමයි. අපි බලමු දැන් ඉස්ක වර්ධක ද්‍රව්‍ය කතා කරන්න යමු. එහෙනම් මේ ශාක වර්ධනයට වැදගත් වන ප්‍රධාන සාධක වලට අමතරව ශාක වර්ධනය පාලනය කරන ලබන රසායනික ද්‍රව්‍ය වලට අපි කියනවා වර්ධක ද්‍රව්‍ය කියලා. වර්ධක ද්‍රව්‍ය. එහෙනම් වර්ධක ද්‍රව්‍යයක් කියලා කියන්නේ ශාක වර්ධනය පාලනය කරනු ලබන රසායනික ද්‍රව්‍ය. ශාක වර්ධනය පාලනය කර ලබන රසායනික ද්‍රව්‍ය. හරි. ශාක වර්ධනය පාලනය කර ලබන රසායනික ද්‍රව්‍ය. ඒතර මේ වර්ධක ද්‍රව්‍ය නිපද වෙන්නේ ශාකයේ තුලමයි. හොඳට පුතේ. මේ වර්ධක ද්‍රව්‍ය දස ඇතුළෙම නිපද වෙනවා. ශාකයේ තුලම විවිධ ස්ථානවල නිපද වෙනවා. අපි එක එක වර්ධක ද්‍රව්‍ය අරගෙන සාකච්ඡා කරමු පොඩ්ඩක් ඉන්නකෝ. හරි බලමු. එතකොට මේ ශාක වර්ධනය පාලනය කරන ලබන රසායනික ද්‍රව්‍ය වලට වර්ධක ද්‍රව්‍ය කියනවා. මේ වගේ වර්ධක ද්‍රව්‍ය පහක් ගැන අපිට ඉගෙන ගන්න තියෙනවා. මේ පාඩම් පුරාම වර්ධක ද්‍රව්‍ය පහක් ගැන අධ්‍යයනය කරන් තියෙනවා. ශාක වර්ධක ද්‍රව්‍ය පහක් ගැන අධ්‍යයනය කරන් තියෙනවා. ශාක වර්ධක ද්‍රව්‍ය පහ. එක, අපිට මේ පාඩමේදී කතා කරන් තියෙන පළවෙනි වර්ධක ද්‍රව්‍ය විදිහට ඔක්සීන කියන වර්ධක ද්‍රව්‍ය දෙක කතා කරන් තියෙනවා. ඒ වගේම අපිට කතා කරන් තියෙන දෙවෙනි වර්ධක ද්‍රව්‍ය ගිබෙරලීන් ගැන කතා කරන් තියෙනවා. ඊට පස්සේ අපිට කතා කරන් තියෙනවා තුන්වෙනි ශාක වර්ධක ද්‍රව්‍ය විදිහට සයිටෝකයිනින් ගැන කතා කරන් තියෙනවා. ඊට පස්සේ කතා කරන් තියෙනවා ඇබ්සිසික් ආම්ලය ගැන කතා කරන් තියෙනවා. ඒ වගේම
අවසානට කතා කරන් තියෙනවා තව වර්ධක ද්‍රව්‍යයක්. ඒ තමයි එතීන්. 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 එතීන් ගැන කතා කරන් තියෙනවා. හරි නේද? හරි. ඔන්න වර්ධක ද්‍රව්‍ය පහක් තියෙනවා. මුළු පාඩම් පුරාටම සාකච්ඡාට ගන්න තියෙන මේ වර්ධක ද්‍රව්‍ය පහ. එක ඔක්සීන, දෙක ගිබෙරලින, ගත් නම් හරි අමතුයි, තුන සයිටෝකයිනින්, හතර ඇබ්සිසික් ආම්ලය, පහ ඉති අනේද ඉති. ඒකෙන් අපි ඉස්සරලාම ඔක්සීන සාකච්ඡාට ගන්නමු. ඊට කලින් තවත් වාක්‍යයක් කියන්න දෙන්නේ තමයි මේ ශාක වර්ධක ද්‍රව්‍ය පහෙන් මෙන්න මේ පළමු තුන් දෙනා ශාක වර්ධක ද්‍රව්‍ය පහෙන් පළමු තුන් දෙනා ඔක්සීන, ගිබෙරලින සහ සයිටෝකයින් කියන තුන් දෙනා කරනවා කියලා කියන්නේ මේ ශාකයේ වර්ධනයදී උත්තේජනය කරනවා. එතන වර්ධනය තවත් වැඩි දියුණු කරන්න හදනවා. වර්ධනයේ තව ටිකක් වැඩි නේ අර වැඩි කරන්න හදනවා. වර්ධන වේගය ටිකක් වැඩි කරන්න වගේ එහෙම හදන වර්ධක ද්‍රව්‍ය තුනක්. එකිනෙකට වෙනස් වූ කෘත්‍යයන් තියෙනවා. අපි ඒවා ගැන දීර්ඝ සාකච්ඡා කරමු. දැනට දැනගන්න අර ඔක්සීන, ගිබෙරලින, සයිටෝකයිනින් කියන වර්ධක ද්‍රව්‍ය තුනෙන් කරනවා කියලා කියන්නේ ශාක වර්ධනය, ශාක වර්ධනය උත්තේජනය කිරීමක්. ඉස්සම් දුරකට ශාක වර්ධනය උත්තේජනය කිරීමක්. ශාක වර්ධනය උත්තේජනය කිරීමක් තමයි සිදු කරන්නේ. ශාක වර්ධනය උත්තේජනය කිරීමක්. ඒ කියන්නේ ශාක වර්ධනය ටිකක් වැඩි කරන්න හදමු. වේගය ටිකක්, ස්පීඩ් එක ටිකක් මේ ශාක වර්ධන වේගය ටිකක් වැඩි කරන්න හදමු. ඇබ්සිසික් ආම්ලය සහ එතීන් වලින් කරනවා කියලා කියන්නේ වර්ධනය කිසියම් දුරකට නිෂේධනය කිරීමක්. වර්ධනය ටිකක් අඩපණ කරන්න හදමු. වැඩිීමේ වේගය ටිකක් අඩපණ කරන්න හදමු. අපි කියනවා ශාක වර්ධනය, ශාක වර්ධනය, ශාක වර්ධනය, ශාක වර්ධනය නිෂේධනය කිරීමක්. නිෂේධනය, ශාක වර්ධනය නිෂේධනය කිරීමක්. ශාක වර්ධනය නිෂේධනය කිරීමක්. ශාක වර්ධනය නිෂේධනය කිරීමක් සිදු කරනවා. ශාක වර්ධනය නිෂේධනය කිරීමක්. ඒ කියන්නේ මොකද අපි පොදුවේ කියන්නේ, පොදුවේ කියන්නේ වර්ධක ද්‍රව්‍යයක් කියලා කියන්නේ මේ වර්ධනය පාලනය කරන ලබන දේ. පාලනය කරනවා කියලා කියන්නේ හැමතිස්සෙම වර්ධනය වැඩි කරන කතාව නෙමෙයි. පාලනය කරන, කන්ට්‍රෝල් කරන. ඒතර ශාක වර්ධක ද්‍රව්‍යයක් කියලා කියන්නේ ශාක වල වර්ධනය පාලනය කරන කෙනෙක්. ඒතර මේ තුන් දෙනා කරන්නේ වර්ධනය ටිකක් වැඩි කරන්න හදනවා. උත්තේජනය කරන්න හදනවා. මේ දෙන්න කරන්න හදන්නේ මේ වර්ධනය කිසියම් දුරකට කන්ට්‍රෝල් කිරීමක්, පාලනය කිරීමක්, නිෂේධනය කිරීමක්, පොඩක් නේ නතර කිරීමක්, අඩපණ කිරීමක් වගේ කරන්න හදනවා. ඒතර මේ හැමෝම කරන්නේ ඉතින් මැදිහත් වෙලා ශාක වර්ධනය පාලනය කරන්නේ. හරි නේද? හරි. එහෙනම් අපි ඉස්සරලාම සාකච්ඡා කරගෙන තියෙන ඔක්සීන ගැන. හරි නේද? හරි. අපි යමු එහෙනම් සටහන පැත්තට. සටහන පැත්තට ගිහලා මේ මූල් කාරණා ටික තියෙනවා ටිකක් පොඩ්ඩක් බලාගෙන ඉන්න. මේ දක්වා පොඩි අදහසක් තියෙනවද පාඩම ගැන? මොකද්ද වෙන්නේ කියලා? පාඩමේ සාකච්ඡා මොන වගේ සාකච්ඡාද වෙන්නේ කියලා තියෙනවද? ශාක වර්ධක ද්‍රව්‍ය යටතේ. හරි නේද? පැහැදිලි නේද? හරි නේද පුතේ? හරි. හරි අපි යමු එනම් පූජිතක මූණට. මොකද වෙලා තියෙන්නේ? පිටසක්වල ජීවියෙක් වගේ මන් දැක්කේ. හරි නේද? හරි. හරි බලන්න අපි යමු නෝට් එක පැත්තට. ෆෝකස් මෝඩ් අයින් කරමු. හරි, අයින් කළ බලමු. හරි නේද? හරි බලමු. යමු ටියුට් එක පැත්තට. මෙන් බලන්න. ශාක වර්ධක ද්‍රව්‍ය හත්වෙනි එක කියන්නේ ශාකයක පැවැත්ම සඳහා. බලන්න පුතේ, ශාකයක පැවැත්ම සඳහා අවශ්‍ය වන ප්‍රධාන සාධක කීපයක් වනුයි. හරි, ශාකයක පැවැත්ම සඳහා අවශ්‍ය වන
ප්‍රධාන සාධක කීපයක් වනුයි මෙතන හයිලයිට් කරගෙන පොඩ්ඩක් මේ වචනේ පුතේ ප්‍රධාන සාධක ශාක වර්ධනයට අවශ්‍ය වන ප්‍රධාන සාධක කීපයක් වනුයි හයිලයිට් කරන්න එක සූර්යාලෝකය දෙක වාතය තුන ජලය හතර ඛනිජ ලවණ එක සූර්යාලෝකය දෙක වාතය තුන ජලය හතර ඛනිජ ලවණ ඊට පස්සේ කියනවා මෙන්න මෙහෙම කතාවක් ඉහත සඳහන් වර්ධක sorry ඉහත සඳහන් සාධක වලට අමතර හරි ඉහත සඳහන් සාධක වලට අමතරව ශාකයක පැවැත්ම සඳහා හයිලයිට් කරන ශාක තුලම නිපදවෙන රසායනික ද්‍රව්‍ය ශාක තුලම නිපදවෙන රසායනික ද්‍රව්‍ය වැදගත් වී මේවා හයිලයිට් කරන්න පුතේ මේවා වර්ධක ද්‍රව්‍ය මේවා වර්ධක ද්‍රව්‍ය ලෙස හැඳින්වෙනවා ඊට පස්සේ ශාක වර්ධක ද්‍රව්‍ය සඳහා අර්ථ දැක්වීම කියන බලන්න අන්න ඒ වාක්‍ය මුලින්දම හයිලයිට් කරන්න මේ වාක්‍ය ශාක වර්ධක ද්‍රව්‍යක් යනු හැමම හයිලයිට් කරන්න ශාක වර්ධක ද්‍රව්‍යක් යනු ශාක වර්ධනය පාලනය කරනු ලබන හරිද ශාක වර්ධක ද්‍රව්‍යයක් යනු ශාක වර්ධනය පාලනය කරනු ලබන කාබනික රසායනික ද්‍රව්‍යයක් වේ හරිද ශාක වර්ධනය පාලනය කරනු ලබන කාබනික රසායනික ද්‍රව්‍යයක් නිකම්ම නෙමෙයි කාබනික රසායනික ද්‍රව්‍යයක් හරිද හරි ඊට පස්සේ කියනවා ශාක වර්ධක ද්‍රව්‍යට උදාහරණ කීපයක් වුණේ එක සයිටෝකයිනි sorry එක ඔක්සීන හයිලයිට් කරන්න දෙක ගිබෙරලින් තුන සයිටෝකයිනි හතර ඇබ්සිසික් ආම්ලය පහ ඉති ඔය තියෙන්නේ ශාක වර්ධක ද්‍රව්‍ය පහ තව පහලට යන්න පහලට යමේ පහල කියන මෙන්න මෙහෙම කතාවක් සමහර ශාක වර්ධක ද්‍රව්‍ය වලින් බලන්න පුතේ සමහර ශාක වර්ධක ද්‍රව්‍ය වලින් ශාක වර්ධනය උත්තේජනය කර ලබන අතර සමහර ශාක වර්ධක ද්‍රව්‍ය වලින් ශාක වර්ධනය වැඩි කරන උත්තේජනය කරන ලබන අතර තව කියනවා තවත් සමහර ශාක වර්ධක ද්‍රව්‍ය මගින් තවත් සමහර ශාක වර්ධක ද්‍රව්‍ය මගින් ශාක වර්ධනය නිෂේධනය කරනු ලැබේ ශාක වර්ධනය නිෂේධනය කරනු ලැබේ එකන වර්ධනය ටිකක් අඩපණ කරන්න හදන වර්ධනය සිදු කර නැතුව තියා ගන්න හදන හරි වර්ධනය නිෂේධනය කරන ලැබේ ඊට පස්සේ අර වර්ධනය උත්තේජනය කරන ලබන හෝමෝන තුනත් මේ ශාක වර්ධක ද්‍රව්‍ය තුනත් මම වෙනම කියලා තියෙනවා ශාක වර්ධනය උත්තේජනය කරන ලබන වර්ධක ද්‍රව්‍ය කීපයක් වනේ ඔය මුල් තුන් දෙනා කවුද ඔක්සීන ගිබෙරලින් සහ සයිටෝකයින් ඔක්සීන ගිබෙරලින් සහ සයිටෝකයින් හරි එතකොට අපි යමු මෙන්න මේ පොඩි ප්‍රැක්ටිකල් එකක් තියෙනවා ක්‍රියාකාරකම ගෙදරදී උනන් කරලා බලන්න පුළුවන් ඒක ගැන සාකච්ඡා කරන්න යමු මෙන්න මේ ප්‍රැක්ටිකල් එක බලමු යම් බෝඩේට පුතාලා මේ කලින් පාඩමේ කොහොම හැමෝම කැමරා ඔන් කරන්නකෝ මේ කලින් පාඩමේ ප්‍රශ්න සාකච්ඡාවේ ප්‍රශ්න ටිකක් තියෙනවද
ඇසහ කන ප්‍රශ්න සාකච්ඡාවේ ප්‍රශ්න ඉතුරු වෙලා තියෙනවද ඔක්කොම සාකච්ඡා කරන්න ඇසහ කන පාඩමේ ෆෝවර්ඩ් ක්ලාස් එකේ ඇසහ කන පාඩමේ ප්‍රශ්න තියෙනවද සාකච්ඡා කරන්න මට හිතෙන තියෙනවා ඔක්කොම සාකච්ඡා කළ ඉවරයිද නෑ නෑ ඔක්කොම තියෙනවා geki මට මතකයි ප්‍රශ්න සාකච්ඡාව තියෙනව නේද තියෙන 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 ඇස ඇසට අදාළව වෙන ප්‍රශ්න ටිකක් තියෙනවා කනට අදාළව වෙන ප්‍රශ්න ටිකක් තියෙනවා එහෙම නේද තියෙනව නේද අපි ඒ ටික සාකච්ඡා කරන්නත් ඕන ඒ වංග සම්පූර්ණ වෙයි නැත්නම් ඊළඟ විභාගෙදී හරි නේද හරි හරි අපි මුලින්දන් සාකච්ඡා පටන් ගමු තව ටිකක් මේක වැඩ කරන්න යා මේක තව ටිකක් වැඩ කළා පටන් ගමු හරි නේද හරි බලමු බෝඩ් එක පැත්තට යා එහෙනම් මේ දැන් මම කියලා දෙන්න හදන්නේ ශාක වර්ධක ද්‍රව්‍ය හා සම්බන්ධ පොඩි ප්‍රැක්ටිකල් එකක් බලමුකෝ මොකද්ද මේ කියන්නේ කියලා බලන්න වැඩ ඔක්කොම නතර කරන්න මේ පැතර හැරෙන්න මේ ටික තියෙද්දි පුතාලා මේ පැත්තේ මේ ටික තියෙන් දෙනවා මේ උග තුන් දෙනා තමයි ශාක වර්ධනය උත්තේජනය කරන ලබන ද්‍රව්‍ය පහළ අය තමයි ශාක වර්ධනය නිෂේධනය කරන ලබන ද්‍රව්‍ය හරිද හරි මම ගන්නවා මේ එකම වර්ගයේ එක හා සමාන ශාක වර්ග දෙකක් ගන්නවා එකම වර්ගයේ එක හා සමාන ශාක වර්ග දෙකක් පෝච් එක සිටුන ලද ශාක කමක් නැහැ හරි ඉන්නියත් එක මේක මකනවා බලන්න එකම වර්ගයේ එක හා සමාන ශාක දෙකක් මෙන්න පෝච් දෙකක සිටුන ලද ශාක විතර මෙන්න කැපිටල් A පෝච්චිය මේ තියෙන්නේ කැපිටල් B පෝච්චිය මෙන්න එකම වර්ගයේ ශාක එකම වර්ගයේ ශාක එකම ප්‍රමාණයට වර්ධනය වෙච්ච එක වර්ගයේ ශාක ඔන්න දෙකක් ගන්න හරි ඊට පස්සේ මම කරන්නේ දැන් පොඩ්ඩක් ඉන්න තව හරි කොහොම අරගෙන එක වර්ගී ශාක දෙකක් අරගෙන මොකද කරන්නේ මේ එක ශාකයක අග්‍රස්ථය කඩන ඉතින් නะ කැපිටල් B ශාකයේ අග්‍රස්ථය කඩන මම කැඩුවා අග්‍රස්ථය කැඩුවා අග්‍රස්ථය මෙතනින් කැඩුවා අග්‍රස්ථය මෙන්න කැඩුවා හරි A ශාකයේ හිම අග්‍රස්ථය කඩන්නේ නැහැ මම මෙතන කියනවා මේ අග්‍රස්ථය අග්‍රස්ථය කෙලවර කෙලවර අග්‍රස්ථය කපා ඇත පඩල දැම්මම හරියට අග්‍රස්ථය කපා ඇත එහෙම අග්‍රස්ථය කැපුවා කියලා මේ ශාකේ මැරිලා යන්නේ නැහැ එහෙමයි උදාම පැලයක නම් උදාම පැලෑටික වගේ නම් අග්‍රස්ථය කඩලා දැම්මොත් මිය යාවේ නැත්තම් ටිකක් සාමාන්‍ය පැලයක ශාකයකින්ම අග්‍රස්ථය කැඩුවා කියලා මැරෙන්නේ නැහැ ගස් හරි इतर दें मैं क्या अग्रस्थ का पल दिए अग्रस्थ का पल दिए ने मैं क्या हिमने ये पोची सिटुन लदे शाके अग्रस्थ का पल ने इतनी मोहमा इतनी पासे दावसे 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 मैं शाके गया ना अपने निरीक्षण नहीं करना अपने आवादान नहीं अपने निरीक्षण नहीं करना इतनी दिग्गज दिग्गज में सूर्य आलोक के अंत में शाक
පරිසරයෙන් ලැබෙන සාධක සමානයි. ආලෝක ප්‍රමාණය සමානයි. වායු ගෝලයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණයවත් ආර්ද්‍රතාවයම සමානයි. අපි ජලය එකතු කරන්නේ निरीक्षण दिन रासायनिक द्रव्य ඇති ඒ රසායනික ද්‍රව්‍ය මගින් වෙන්නේ නැති මේ ශාකය උසයාම තීරණය වෙන්නේ. එතකොට මෙතන අග්‍රස්තය තියෙන නිසා ඒ රසායනික ද්‍රව්‍ය නිපද වෙනවා ඇති. ඒ රසායනික ද්‍රව්‍ය මගින් ශාකය උසයනවා ඇති. මෙතන අග්‍රස්තය නැහැ. කපල ඉවත් කරලා එතකොට මේ අග්‍රස්තය තුල ඒ විශේෂිත රසායනික ද්‍රව්‍ය නිපද වෙන විදියක් නැහැ. ඒ නිසා මෙතන වර්ධනයක් වෙන්න සිටනේ වර්ධනයක් වෙන්න අවස්ථාවක් නැහැ. වර්ධනයක් සිදු වෙන්නේ. ඉතින් ඔතන ඇත්තටම කියනවා මේ අමතර කියන උත්සාහ කරන්නේ ඔය ශාකයක පුතේ අග්‍රස්තයේ ශාකයක අග්‍රස්තයේ කෙලවර වර්ධක ද්‍රව්‍ය තියෙනවා. වර්ධක ද්‍රව්‍ය නිපද වෙන්නේ. ඒ වර්ධක ද්‍රව්‍ය නිපදවීම වැදගත්. ඒ වර්ධක ද්‍රව්‍ය මගින් ශාකයේ උසයාම පාලනය කරනවා, උසයාම වැඩි කරනවා. මෙතන ඒතර අග්‍රස්තයක් නැහැ, වර්ධක ද්‍රව්‍යයක් නිපදවෙන විදියක් නැහැ නේ, රසායනික ද්‍රව්‍ය නිපදවෙන විදියක් නැහැ. ඒ නිසා මේක උසයන්නේ නැහැ. මෙතන එහෙම නෙමෙයි, අග්‍රස්තයේ තියෙනවා වර්ධක ද්‍රව්‍ය නිපදිනවා. ඒක නිසා ඒ රසායනික ද්‍රව්‍ය නිපදෙන නිසා උසයාම සිදු වෙනවා. ඒක නිසා කියනවා ශාකයක උසයාම තීරණය කරනු ලබන, ශාකයක උසයාම පාලනය කරනු ලබන, ශාකයක උසයාමට උදව් කරන රසායනික ද්‍රව්‍ය නිපද වෙන්නේ ශාක අග්‍රස්තේ. ශාක අග්‍රස්තේ තුල මෙතන අග්‍රස්තේ තිබුණ නිසා ඒ රසායනික ද්‍රව්‍ය නිපද වෙන්නේ. ඒ නිසා ශාකයේ උසයනවා. මේ අග්‍රස්තේ තුල රසායනික ද්‍රව්‍ය නැහැ. ඒ නිසා ශාකයේ උසයන විදියක් නැහැ. අපේ ධර්ම. තේරුණාද මේ වෙනසට හේතුව? පැහැදිලිද? මේක ඊටාම සරලයිනේ. ඊටාම සරල කාරණයක්. අත උස්සන චුට්ටක් මේ කතාව තේරුණා නම්. මේක පැහැදිලිද? අතර මේ අවස්ථා දෙකේ එකම වෙනස අද පුතේ මේ අවස්ථා දෙකේ එකම වෙනස මෙතන අග්‍රස්තය නැහැ. මෙතන අග්‍රස්තය තියෙනවා. එහෙනම් මේ අග්‍රස්තය තුල තමයි ශාකය උසයාමට හේතුන රසායනික ද්‍රව නිපදෙන්නේ. ඒතර මෙතන ඒ රසායනික ද්‍රව නිපදෙනවා, මෙතන නිපදෙන්නේ නැහැ. ඒ නිසා මෙතන උසයනවා, මෙතන උසයන්නේ නැහැ. එච්චරයි. තාම සරලයි. අපි ඒකත් බලමු කොහොමද ටියුට් එකේ තියෙනවනේ. අපි එකින් එක බලාගෙන යමු. මේක ලේසි පාඩමක්. මම කියන්නේ දැන් අද දවසේ සම්පූර්ණයෙන් කතා කරලා ලබන සතියේ සම්පූර්ණයෙන් කතාවට මේ පාඩමේ අග පේනවා. අර දවස් ගණන් යන්නේ මේ පාඩමට. හොඳේ. හරි බලමු. මෙන්න බලන්න කියනවා. ශාක වර්ධක ද්‍රව්‍යවල අවධානය බලන්න පුතේ. ශාක වර්ධක ද්‍රව්‍යවල ශාක වර්ධක ද්‍රව්‍යවල ක්‍රියාකාරීත්වය සොයා බැලීම සඳහා පහත සඳහන් ක්‍රියාකාරකම් වැදගත් වේ. බලන්න මේ තියෙනවා A කියලා කියන්නේ පෝච් එක සිටුන ලද ශාකයක්. B කියන්නේ තේත් පෝච් එක හිටවල තියෙන්නේ. ඒ ශාකයේ අග්‍රස්තය කපල තියෙන්නේ.
අග්‍රස්තය කපල තියෙන අග්‍රස්තය කපා ඇත බී ශාකයේ අග්‍රස්තය කපල නැහැ නේ බී ශාකයේ අග්‍රස්තය කපල නැහැ ඒතර එක හා සමාන ශාක කියලා පහලින් කියතියි ඒතර මෙතන වෙන්නේ මොකද එනං බී ශාකයේ තමයි මෙතන උසයන්නේ ඒ ශාකයේ උසයන්නේ නැහැ මොකද අග්‍රස්තය කපල කියගෙන යන්නේ අර උසයාමට හේතු වන රසායනික ද්‍රව්‍ය නිපදවන විදියක් නැහැ කියනවා ඉහත රූපේ පරිදි එක හා සමාන ශාක දෙකක්ගෙන එක් ශාකයක අග්‍රස්තය කපා ශාක දෙකටම සමාන පරිසර තත්ත්ව සපයනු ලැබේ. ඒ කියන්නේ ජලය එකතු කරනවා නම් සමාන ප්‍රමාණය එකතු කරන්න. එලි මහණි තිරන එකම ස්ථානයේ තියන්නේ. ඒතර එකම ආලෝක තීව්‍රතාවයෙන් ආලෝකයට එන්නේ එතපි සමාන තත්ත්ව සපයන්නේ. ඒතර එකම තැන තියෙනකොට වායු ගෝලයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණයත් ආර්ද්‍රතාවය පවා ලැබෙන සමාන ලෙස. ඒතර අනිකුත් සාධක සියල්ලම සමානව දෙයි. ඒතර එකම වෙනස තමයි එකක අග්‍රස්තය තියෙන අනිත් එක අග්‍රස්තය නැහැ. එච්චරමයි වෙනස. අනිත් ඔක්කොම දේවල් සමානයි. ලැබෙන සාධක ඔක්කොම සමානයි. ඉහත රූපේ පරිදි එක හා සමාන ශාක දෙකක්ගෙන එක් ශාකයක අග්‍රස්තය කපා ශාක දෙකටම සමාන පරිසර තත්ත්ව සපයනු ලැබේ. ඉන්පසු දිනපතා. ඉන්පසු දිනපතා. ශාක දෙකෙහි උස වෙන වෙනම මැනගත් විට දැකගත හැකි වන්නේ හයිලයිට් කරන්න ඉතින් දැන් හයිලයිට් කරන්න හැමෝම පුතාලා දූලා ඔක්කොම අග්‍රස්තය කපන ලද ශාකයේ උස වෙනස් නොවන බවත් අග්‍රස්තය පවතින ශාකයේ උස දිනෙන් දින වැඩි වෙන බවත් අග්‍රස්තය පවතින ශාකයේ උස දිනෙන් දින වැඩි වෙන බවත් හරි නේද හරි ඒකෙන් එන්න පුළුවන් නිගමනයේ පහල කියන පුතාලා බලන්නකො මේ අනුව නිගමනය කළ හැක්කේ හයිලයිට් කරන්න පුතාලා ශාකයේ උසයාම සඳහා අග්‍රස්තය තිබීම අනිවාර්ය වන බවයි මොකද ශාකයේ උසයාම සඳහා අග්‍රස්තය තිබීම අනිවාර්ය වන බවයි එතරම් මහ හයිලයිට් කරන දිගටම මෙම අග්‍රස්තය තුල ශාක වර්ධක ද්‍රව්‍ය නිපද වෙන අතර එමගින් ශාකයේ උසයාම පාලනය කරයි. ශාකයේ උසයාම පාලනය කරයි. හරි නේද හරි. ගම පහලට. පහල තව ක්‍රියාකාරකමක් තියෙනවා. මෙන්න මේ ක්‍රියාකාරකම් බලමු. එතකොට ඔක්සිජන්නේ තියෙන්නේ. අර ඊට පස්සේ අපි මේ එක එක වර්ධක ද්‍රව්‍යට යන්න කලින් ඊට පස්සේ අර ප්‍රශ්න ටික කතා කරමු. නේ? එහෙම හොඳයි නේ? බලන්න මෙන්න මේ ප්‍රැක්ටිකල් එක අතරම අපි මොකද ප්‍රැක්ටිකල් එකේ නම ඒකපාර්ශ්වික ආලෝකයේ දෙසට ශාක කඳක් නැමී වර්ධනය වීම සඳහා අග්‍රස්තේ බලපෑමක් ඇද්දයි සොයා බැලීම. කොහොම කියලා හරියන්නේ යම් බෝඩ් එකට මම බෝඩ් එක කිය දෙනවා. හරි. මේ බලන්න මේ දැන් සඳුදා ඉස්කෝලේ පැවැත්වෙන්නේ නැහැ නේද? සඳුදා නැහැ නේද? අඟහරුවාදින් දන්නේද ඉස්කෝලේ? පුතාලා අඟහරුවාද බදාද බ්‍රහස්පතින්ද දවස් තුන නේද පාසල් පැවැත්වෙන්නේ ෆිසිකලි? නේ? එහෙම නේද? දන්නවනේ පණිවිඩේ ලැබුණද? හරි. සඳුදේට ඔන්ලයින් තියෙනවනේ? සඳුදා ඔන්ලයින් තියෙනවද? සඳුදා ඔන්ලයින් තියෙනව නේද? හරි. හරි හරි. බලමු බලමු. දැන් ඉස්කෝලේ මොන පාඩම හරිද කරන්නේ? ඉස්කෝලේ මොන පාඩමේ කරන්නේ පාඩමේ අංක පොඩ චැට් බොක්ස් එකට යවන්න ඉස්කෝලේ මොන පාඩම හරියද 2
දෙවෙනි පාඩම දැන් සහ කනද තුන කියන හතර කියන හරි 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 බලන් බලන් හරි හරි බලන් 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 යම් බෝඩ් එකට වැඩ ඔක්කොම නවත්තා හැරෙන්න මේ පැත්තට ඊළඟට කතා කරන්න හදන්නේ ඒකපාර්ශික ආලෝකයේ දෙසට ශාක කඳ නැමී වර්ධනය වීම සඳහා ශාකයේ අග්‍රස්තය ඕනද නැද්ද කියලා චෙක් කරලා බලන්න හදා. මොකද මේ ඒකපාර්ශික ආලෝකය කියලා කියන්නේ? හරි මම මෙහෙම කියනකො පුතාට තේරෙන විදිහට. මුහුදු වෙරළක් අසලට ගිහිල්ලා තියනවද? අද මුහුදු වෙරළක් අසලට ගිහිල්ලා තියෙනවද? ඔව්. මුහුදු වෙරළක් අසල තියෙන පොල්ගස්. පොල්ගස් දන්නවනේ. පොල්ගස්වල කඳ ටික 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 නැමිලා වර්ධනය වෙන්නේ ගොඩබිම පැත්තටද මුහුද පැත්තටද? චැට් බොක්ස් එකට එවන්නකෝ. හරි. මුහුදු වෙරළ අසල තියෙන පොල්ගස් ටික 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 නැමිලා වර්ධනය වෙන්නේ ගොඩබිම පැත්තටද මුහුද පැත්තටද? එක පැත්තකනේ නැමෙන්නේ නේ. කොයි පැත්තද? මුහුද දෙසරනේ. ඒකට හේතුව මුහුදු වෙරළක් අසලට ගියහම මුහුදු නේ මුහුද පැත්තෙන් තමයි හොඳට ආලෝකය ලැබෙන්නේ. ඇයි මුහුද පැත්තෙන් හොඳට ආලෝකය ලැබෙනවා කියලා කියන්නේ? ඇයි පහළ මට්ටමකින් ජලය තියෙන දිගටම එතනින් ඉහළ සම්පූර්ණයෙන් මුකුත් බාධක නැහැ. නිරාවරණ විලාස. ඒ නිසා අර පැත්තෙන් ලැබෙන ආලෝකය හොඳටම ලැබෙන මුහුද පැත්තෙන්. ඔන්න ඔය පැත්තෙන් ලැබෙන ආලෝකයට තමයි කියන්නේ ඒකපාර්ශ්වික ආලෝකය. එක පැත්තකින් ලැබෙන ආලෝකය. එතකොට පුතණ කේසරතුරු ගොඩබිම් පැත්තේ. ගොඩබිම් පැත්තේ තියෙන ගැටලුව තමයි ගොඩබිම් පැත්තේ වෙනත් ශාක තියෙන. වෙනත් ගස්වැල් තියෙන. ඒ වගේම ගොඩබිම් පැත්තේ සමහරටක මේ ගොඩ නැගිලි තියෙන ඉදිකිරීම් තියෙන බාධක තියෙන. ඒතර අර පැත්තෙන් ලැබෙන ආලෝකය හරියට ලැබෙන්නේ නැහැ මේ බාධක නිසා ආවරණය වෙලා. නමුත් මුහුද පැත්තේ එහෙම නෙමෙයි. පහලින් ජල මට්ටම තියෙන. ජල මට්ටමට ඉහළින් තියෙන්නේ අර පැත්තෙන් ලැබෙන ආලෝකය ඒකපාර්ශ්වික ආලෝකය. ඉතින් පොල්ගසේ කඳ උත්සාහ කරනවා ටික 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 කලකට වෙනකොට කඳ ටික ටික මේ පැත්තට නැමිලා නැමිල වර්ධනය වෙන්න මොකද මේ වර්ධනය එන්නේ අර පැත්තෙන් ලැබෙන ඒකපාර්ශ්වික ආලෝකය හොඳින් ලබාගෙන ප්‍රභා සංශ්ලේෂණය හොඳින් සිදු කරමින් තමාගේ පෝෂණ අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම සඳහා. හරි ඒ මුහුදු වෙරළක් අසලනේ මට කියනකෝ වෙල්ලායක් අසලටත් ගිහිල්ලා තියෙන පුතාලා. වෙල්ලායක් අසල තියෙන ගස් වෙල්ලායක් අසල තියෙන ශාක නැමිල වැඩින්නේ කොහෙද? සාමාන්‍ය ගෙවත්ත ගොඩබිම් පැත්තරද වෙල්ලාය පැත්තරද? වෙල්ලායක් අසල තියෙන ගස් පොල් ගස්ම වෙන්න ඕනේ ඕනම ගසක් ටික ටික නැමෙන්නේ වෙල්ලාය පැත්තරද නැත්නම් සාමාන්‍ය ගොඩවිම් පැත්තරද දැකලා තියෙනවා ඇති වෙල්ලාය පැත්තර. ඔව් ඒක නිසා අර සමහර ගොවිතැන් කරන අම්මලා තාත්තලා කියනවා වෙල්ලාය ආසන්නේ විශාල ගස් තියෙනවා උඹුර පැත්තට නැමිලා තියෙන්නේ ඒක නිසා ඒ ප්‍රදේශයට ටිකක් හෙවණයි හොඳට සූර්යාලෝකය වැටෙන්නේ ඒ නිසා ඒ ප්‍රදේශයේ තියෙන ගොයම් ශාකවල වී ශාකවල අස්වැන්න ටිකක් අඩුයි කියලා එහෙම කියනවා. හරි. මේ බලන්නකෝ. එතකොට වෙල්ලායක් අසල තියෙන ගස්වැල් වෙල්ලාය පැත්තට ටික 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 නැමෙන්න හේතුව තමයි දැන් මේ පැත්තේ වෙල්ලාය තියෙනවා නම් ශාකවල කඳන් ටික 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 මේ පැත්ත නැමෙන්නේ. ඒකට හේතුව තමයි දැන් ගොයම් ගස් කියලා කියන්නේ වී ගස ගොයම් ගස කියලා කියන්නේ පොළොව මට්ටමේ ඉඳන් කිසියම් සීමාසයකට උසක් නේ තියෙන්නේ. ඒ දක්වා විතරනේ ගොයම් ගස් තියෙන්නේ. එතනින් උඩ සම්පූර්ණයෙන්ම විවෘත අවකාශයක් තියෙනවා. ඒ පැත්තෙන් ආලෝකයට හොඳින් වැටෙන්න පුළුවන්. ඒකපාර්ශ්වික ආලෝකය අර පැත්තෙන් ලැබෙන ආලෝකය ඒකපාර්ශ්වික ආලෝකය හොඳින් ලැබෙනවා. නමුත් අනිත් පැත්තේ ගත්තොත් අනිත් පැත්තේ වෙනත් ගස් තියෙනවා, ශාක වර්ග තියෙනවා, නැත්නම් අර කීප විදිහම නිවාස තියෙනවා, ගොඩ නැගිලි තියෙනවා, කුළුණු තියෙනවා, බාධක තියෙනවා, ඉදිකිරීම් තියෙනවා. ඒ නිසා ඒ පැත්තෙන් ලැබෙන ආලෝක ප්‍රමාණය අඩුයි. ශාක හැමතිස්සෙම උත්සාහ කරන්නේ උපරිම සූර්යාලෝක ප්‍රමාණයක් ලබා ගන්න. ඒකටනේ ශාක නේ විවිධ අනුවර්තන පෙන්වනවා. විවිධ ස්ථානවල විවිධ අනුවර්තන පෙන්වනවා. සූර්යාලෝකය ලබා ගැනීම සඳහා. ඒත්
මෙතන සූර්ය ආලෝකය ලබා ගැනීම සඳහා මොකද කරන්නේ ශාක්‍යද ටික 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 දුර්ග කඳ නැමිලා වර්ධනය වෙන කොයි පැත්තද කුහුර පැත්තද වෙල්ලාය පැත්තද ඒ මොකද හේතුව අර පැත්තෙන් ලැබෙන ආලෝකය ඉතාම හොඳින් ලබා ගන්න පුළුවන් හැම ශාක්‍යයක්ම පුතේ උත්සාහ කරන්නේ උපරිම සූර්ය ආලෝක ප්‍රමාණයක් ලබා ගන්න ඒ නිසානේ ඔය සිංහරාජ වනාන්තරේ නිවර්තන වැසි වනාන්තරයක් වන සිංහරාජ වනාන්තරයේ ඇතුළට ගියාම හරිම කළුවරයි හරිම අඳුරුයි කළුවර නෙමෙයි අඳුරුයි අලුවරම නැහැ කල්පෙම නෙමෙයි නැත්නම් එළිය තියෙනවනේ. ඒකට හේතුව සිංහරාජනේ අඳුරුයි. ඒකට හේතුව සිංහරාජ වනාන්තරය ගත්තාම සිංහරාජ වනාන්තරය තුළ ශාක ශාක වර්ග විවිධ ස්තරවල තියෙනවා. ඒ කියන්නේ සිංහරාජ වනාන්තරයකට ගියාට පස්සේ පුතාට දැක ගන්න පුළුවන් මෙන්න මෙහෙම. වනාන්තරය ඇතුළේ දිනුනේ අතර වනාන්තරේ පිළිසින් බලන්න පුළුවන් නම් මේ ඉතනකෝ වනාන්තරේ දිම කිලිඳන මේක තියෙනවා මේ ඉතාලම ඉහළට වර්ධනය වෙච්ච නිරුෂාක ස්තරය කියලා අපි කියන්නේ නිරුෂාක ස්තරය. ඊට පහළින් තියෙනවා වියන්ශාක 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 ස්තරය. ඊට පහළින් තියෙනවා උපවියන් ශාක ස්තරය. උපවියන් ශාක ස්තරය. උපවියන් ශාක ස්තරය. උපවියන් ශාක ස්තරය. හරිද හරි. ඒතර මේ වියන් ස්තරයක් උපවියන් වියන් කියලා එහෙම කියන හේතුව තමයි මේ ශාකවල අර ඉහළ ප්‍රදේශ ඔක්කොම එකට එකට එකතු වෙලා අකණ්ඩ වියනක් ලෙස සකස් වෙලා තියෙනවා. ඒතර මේ වගේ ස්තර කීපයක් ඉතින් මෙහෙම බලද්දී මනාන්තරේ පතුල අඳුර වෙනක අහන දෙයක් නෑ මොකද හේතුව සූර්යාලෝකයේ ඉහළින් වැටුණාට ඒ සූර්යාලෝකයේ වනාන්තරේ පතුලටම ගමන් කරන්න වෙන්නේ හේතුව තමයි නිරුෂාක ස්තර නිරුෂාක වලට වැටෙනවා රස වියන් ශාක ස්තරේ උපවියන් ශාක ස්තරේට වැටලා ඔය අතරින් තමයි මේ බොහොම අමාරුවෙන් මේ වනාන්තරේ පතුලට ආලෝකය එන්නේ ඒක නිසා අපි සිංහරාජ වනාන්තරය ඇතුළට උදේ 8ට 9ට ඇතුළට ගියාම අපිට තේරෙන්නේ නැහැ මේ වෙලාව 10ද 11ද 12ද 1ද 2ද නේ එහෙම තේරෙන්නේ නැහැ හේතුව තමයි එකම අඳුරු ස්වභාවයක් තියෙන එක يعني කලවරම නැහැ අඳුරු අවස්සනට ඉක්මනින්ම අඳුරු නේ කලවර වැටෙනවා ඒකට හේතුව වනාන්තරයේ පතුලට ලැබෙන සූර්යාලෝක ප්‍රමාණය අඩුයි ඒක නිසා මේ වනාන්තරයේ ඉන්න ශාක උත්සාහ කරනවා විශේෂම ඔය වැල් ලෙස වැටෙන ශාක දුර්වල කඳක් ලෙස වැටෙන ශාක උත්සාහ කරනවා වනාන්තරයේ පතුලෙ හිටියොත් නම් කවදාත් සූර්යාලෝක හැරිලා අරගෙන ප්‍රභාසංශේෂණ හරියට සිදු කරමින් පෝෂණ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න විදියන්නේ ඒ නිසා ඔය වනාන්තරේ වැඩෙන ශාක වනාන්තරේ පතුලේ වැඩෙන ශාක මොකද කරන්නේ නේ අර විශාල ශාකවල කඳ වටා ඉදමින් ඉහළට ඉහළට ගමන් කරනවා දැකලා තිබෙන සිංහරාජ වනාන්තරය ඇතුළට ගියාට පස්සේ බලන්න අර වැල් ලෙස වැඩෙන ශාකෝයි විශාල දෙවැන්ත ගස් වට ඉදිලා මහා විශාල වැල් ඉතින් එතන මෙහෙම වටේ ඉදමින් ඉදමින් ඉහළට යනවා ඉතින් මොකද යන්නේ උපරිම සූර්යාලෝක ප්‍රමාණයක් ලබා ගන්න. එකම අරමුණ සූර්යාලෝක ප්‍රමාණයක්. ඒ කියන්නේ සූර්යාලෝකය හොඳින් ලබා ගන්න. ඒ සඳහා තමයි විතර අර දුර්වල කඳක් ලෙස වැඩිමින් අපි මෙහෙට කියන ආරෝහක ශාක ලෙස වැඩිමින් ඉහළට ගමන් කරනවා. ඒ වගේම පුතාට ඔය අපි ශාක ගැන ඕපිට් වර්ග ගැන උගන්වද්දි කියනවා සමහර ශාක කල්පනා කරන මෙහිම වැලක් ලෙස වැඩිමින් විශාල නේ විශාල ශාක වටේ ඉදමින් යනට වඩා හොඳයි සම්පූර්ණ ශාකයේම ගියා නම් හොඳයි කියලා නේ සම්පූර්ණ ශාක ඇවිල්ලා නේ සම්පූර්ණ ශාකෙම ඇවිල්ලා විශාල ශාකෙ අතුමර සම්බන්ධලා වැඩි නැත්නම් විශාල ශාකෙ කඳර සම්බන්ධලා වැඩි අපි අන්නේ ශාකවලට කියන අපිශාක ඕකිඩ් වර්ග ඒතර ඒ අපිශාක වලත් ඕකිඩ් වර්ග වලත් බලාපොරොත්තුව වනාන්තරේ පතුල හිටියම සූර්යාලෝකය ලැබෙන්නේ නැහැ ප්‍රභාසංශ්‍රේෂණ හරියට සිදු කරගන්න බෑ වනාන්තරේ ඉහළටනේ අර ඉහළ ස්ථානකට ගියාට පස්සේ සූර්යාලෝකය පහසුවෙන් ලබාගෙන ප්‍රභාසංශ්‍රේෂණ කටයුතු සම්පූර්ණ කරගන්න පුළුවන් ඉතින් මම මේ උදාහරණ දෙකෙන් කියන උත්සාහ කරේ ශාක හැමතිස්සෙම උත්සාහ කරනවා උපරිම සූර්යාලෝක ප්‍රමාණයක් ලබාගෙන ප්‍රභා සංශ්ලේෂණයෙන් ආහාර නිපදවන්න කාර්යක්ෂමව නිපදවන්න ඒ නිසා තමයි මම කිව්වේ අර මුහුදු වෙරළක් අසල පැත්තෙන් ලැබෙන ඒකපාර්ශික ආලෝකය ගන්න ශාක කඳේ පැත්තෙන් ලැබෙන වර්ධනය වෙල්ලයක් අසල තියෙන නේ ගස් ශාක අර පැත් වෙල්ලය පැත්තෙන් ලැබෙන ඒකපාර්ශික ආලෝකය ලබා ගන්න කඳ ඒ පැත්තෙන් ලැබෙන වර්ධනය හරි संबंध कथा
ශාකකඳ නැමී වර්ධනය වීම දැන් කිසිදු සැකයක් නැහැ හැමෝටම තේරෙන මොකද්ද මේ වෙන්නේ කියලා දැන් මම මේ කියන්න හදන්නේ ඔය ඒකපාර්ශික ආලෝකය දිසල ශාකකඳ මෙහිම නැමිල වර්ධනය වෙනක පාලනය වෙන්නේ ඒත් අග්‍රස්තේම ඒත් අග්‍රස්තේම අග්‍රස්තේම අගින් තමයි අර ඒකපාර්ශික ආලෝකය දිසල ශාකකඳ නැමිල වර්ධනය වෙනක පාලනය වෙන්නේ තව දෙයක් මට මතක් වෙනවා කියන්න පුතාලට ඔය පොඩි පන්තිරි දික් කියනවා පුළුවන් නම් අර චූටි පෝච්චියක් අරගෙන චූටි ශාකයක් හිටවන්නකො පැල කරන්නකො පැල කළා ඔය පෝච්චිය ගෙනලා කුස්සියේ කුස්සියේ ජනේල ගාව ඇතුලෙන් තියන්නකො ඇතුලෙන් ඇතුලෙන් කුස්සිය ඇතුලෙන් ජනේල එහෙම අරනෝනේ විවුර්ත කරනෝනේ ටික දවසක් යනකොට ශාකකඳ ටික 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 නැමිලා වර්ධනය වෙන්නේ කුස්සිය ඇතුලටද ජනේලෙන් එළියටද කුස්සිය ඇතුලටද ජනේලෙන් එළියටද එක කුස්සිය ඇතුලට දෙක ජනේලෙන් එළියට මොකද දෙක ජනේලෙන් එළියටනේ එතරම් වෙන ඔය කතාවනේ අර කුස්සිය ඇතුලේ සාමාන්‍ය ආලෝකයක් ලැබෙනවා නමුත් ආලෝක තීව්‍රතාවය අඩු නමුත් ජනේලෙන් එළිය මේ හොඳට සූර්යාලෝක ලැබෙන ඒක නිසා ශාක කඳ ටික 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 ඒ පැතුම් නැමිලා වර්ධනය වෙනවා දැන් මම කියන්න හදන්නේ ඒ අවස්ථා කීපයක් තිබුණා ඒක පාර්ශික ආලෝකයේ දෙසට ශාක කඳ නැමි වර්ධනය වීම අවස්ථා කීපයක් දැන් මම කියන්න හදන්නේ උම ශාකඳ ඒකපාර්ශික ආලෝකයේ දෙසට නැමි වර්ධනය වීම සඳහා හේතුව වෙන්නේ අග්‍රස්තේම තමයි එහෙනම් පුතාට ඉතින් තියෙන්නේ අග්‍රස්තේ මොනවා හරි රසායනික ද්‍රව්‍යයක් නිපද වෙනව ඇති ඒ රසායනික ද්‍රව්‍ය මගින් වෙන්නේ නැති ඒ ඒකපාර්ශික ආලෝකයේ දෙසට ශාකකඳ නැමි වර්ධනය වීම පාලනය කරන ඇති ඔව් ඒක තමයි කතාව අපි කොහොමද කරන්නේ කියලා බලමු මේ මාසිංහ රාජ වනාන්තරයේ පොඩ්ඩක් මතන්න හරි හරි ඊළඟ ප්‍රැක්ටිකල් එකට යන්න ඕන නිසා එකක් ක්‍රියාකාරකමක් අත් බලන්න දෙ වැඩ කොහොම නතර කරන්නේ මේ පැත්තට හැරෙන්න හැමදාම වෙන්න වැඩ කොහොම නතර කරා හැමෝම මේ පැත්තට හැරෙන්න හරි මම ගන්නවා මේ විශාල කාඩ්බෝඩ් පෙට්ටියක් ලොකු කාඩ්බෝඩ් පෙට්ටියක් කාඩ්බෝඩ් පෙට්ටියක් ගන්නවා अत्रम एक वीदुर पेट्टिया करगन करन पुलवा इति वीदुर पेट्टिया गत्तो अंदरु करन कलु पाट कोल अलवन कलु पाट कोल अलवल वीदुर पेट्टिया आवरणे करन एकने वीदुर पेट्टिया हरहा अत्रट सूर्यालोके एन्ने बे अत्र वीदुर पेट्टिया कडा होतो कार्डबोर्ड पेट्टिया मे मोद कार्डबोर्ड किले कियन्ने कार्डबोर्ड किले कियन्ने अत्रट आलोके यन्न देन्ने नहने कार्डबोर्ड किले कियन्ने पारांदय किले पोडी पंतुलु दिग गन्नोने वीद्रु के कहने यार नहीं सामान्य वीद्रु के कहने आलोक के उधर ऐतरोट यानी इधर देनो पारदृश्य वीद्रु आरा आलोक के उधर गमन करना पारदृश्य माल वीद्रु आरा आलोक के गमन करने यंता आक्रमण वैसे एक निशा माल वीद्रु लटे कहने पार बास का द्रव्य नहीं यार कार्डबोर्ड के कहने कार्डबोर्ड दे कह रा आलोक के ऐतरोट यानी दिन है एक निशा कार्डबोर्ड के कहने पारांद පෙට්ටියක් අවශ්‍ය වෙලා තියෙන නිසා කාඩ්බෝඩ් පෙට්ටියක් නම් වඩාත් සුදුසුයි වීදුරු වලින් පෙට්ටිය හදනවා නම් නේ මේ වීදුරු කළු පාට පොළ වලින් ආවරණය කළ යුතුයි හරි මෙන්න මම ගන්නවා මේ ඔය කාඩ්බෝඩ් පෙට්ටිය හොඳයි පුතාල මෙන්න කාඩ්බෝඩ් පෙට්ටිය ගන්න මෙන්න කාඩ්බෝඩ් පෙට්ටිය ගන්නවා හරි लोगों का कार्डबोर्ड पेटियां गन होंगे, लोगों का कार्डबोर्ड पेटियां गन हैं, हरे, मैं कार्डबोर्ड पेटिये सिद्रु देखा कापनो, मैंने मित्रन सिद्रु क्या हुआ, मित्रन सिद्रु क्या අද කාඩ්බෝඩ් පෙට්ටි. ඒතර ඇතුළට ආලෝකය යන්න විදියක් ඇත්තෙම නෑ. හැබැයි මෙන්න සිදුරු දෙකක් අපිට මේ සිදුරු දෙකෙන් නම් ආලෝකය ඇතුළට යන්න පුළුවන්. සිදුරු කැපුවා කියලා කියන වාතනේ තියෙන වාතය පාරදෘශ්‍යයනේ ආලෝකය යනවා. ඉතින් මම කරන්නේ කලින් වගේම
එක හා සමාන ශාක දෙකක් ගන්නෝ පෝච්චි දෙකක සිටුවන ලද පෝච්චි දෙකක සිටුවන ලද ශාක දෙකක් ගන්න එක හා සමාන උසින් එක හා සමානනේ එහෙම සමාන ශාක දෙකක් ගන්න මෙන්න මේ ශාක දෙක තියනෝ මේ තියන්නේ කාඩ්බෝඩ් පෙට්ටිය ඇතුලේ ඇත්තම කාඩ්බෝඩ් පෙට්ටිය ඇතුලේ පෝච්චිය තිබ්බම පේන්නේ නැහැ නැත්තම් මේ රූපේ බලලා කියයි සර් කිව්ව නේද කාඩ්බෝඩ් පාර අන්දයි කියලා එතකොට සර් පෝච්චිය ඇතුලේ තිබ්බම පෝච්චිය එළියට පේන්නේ කොහොමද පේන්නේ නැහැ හොඳේ පේන්නේ නැති පේන්නේ නැතික මට උගන්නන්න විදියක් නැහැ නේ ඒක සමහ පොඩ පෝච්චිය අඳුරේ යන්තම් හොඳේ හරි මෙන්න පෝච්චිය ඇතුලේ තියලා මෙන්න ශාකය එක හා සමාන ශාක දෙකක් තමයි තෝරාගෙන තියෙන්නේ මේකට මේ පෝච්චිය තියෙන ඇතුලේ හොඳේ පුතාලා මේක තියෙන කාබන් පෙට්ටිය ඇතුලේ හොඳේ ඇත්තටම මේක පේන්නේ නැහැ මෙතනින් පහල පේන්නේ නැහැ හොඳේ මෙතනින් පහල වුණා මට මකල දාන්න බෑ පේන්නේ නැහැ පිට ඇතුලේ නෙතින හරි මෙන්න මෙතරක් තියෙනවා ඒත් ඒ වර්ගීම ශාකයක් තමයි තියෙන්නේ ඒ වර්ගීම ශාකයක් තමයි තියෙන්නේ මෙන්න ඒ වර්ගීම ශාක එතකොට මම කරන්නේ දැන් මේක ඒ ශාකේ නම් ඒ පෝච්චිය නම් මේක බී පෝච්චිය නම් මම කරන්නේ මේකෙන් එක ශාකයක අග්‍රස්ථය කඩන මෙන්න අග්‍රස්ථය උමු තියෙනවා මේ මෙන්න මේ මම පුතාලේ තන බී ශාකයේ අග්‍රස්ථය කැඩුවා මම පොඩක් කලු කළා වගේ තියෙනවා අග්‍රස්ථය කැඩුවා හරි අග්‍රස්ථය කැඩුවා හරි බී ශාකේතර අග්‍රස්ථය කැඩුවා ඒ ශාකේ හැම අග්‍රස්ථය කැඩුවේ නැහැ ඒ ශාකේ අග්‍රස්ථය කැඩුවේ නැහැ එතර මේ බී වල අග්‍රස්ථය කපලා තියෙන්නේ ඒ ශාකේ අග්‍රස්ථය කපලා නැහැ දැන් ওই කාඩ්බෝඩ් පෙට්ටි දෙක ඇතුලේ තියෙන ওই ශාක එතර මේ ශාක දෙකට ඉතින් අපිට පුළුවන් ජලයේ සැපීම කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ සමාන ලෙස ජලයේ සැපයන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ ඒ වගේම ඉතින් වාතයේනේ වායු ගෝලයේ තියෙන වාති ලැබීමත් සමාන ලෙස ලැබෙන වායු ගෝලයේ තියෙන වාතය මේ කවුරු හරහා ලැබෙන කිසි ප්‍රශ්නයක් නැහැ හැබැයි මෙතන මේ සීමා කරලා තියෙන කිසියම් සාධකයක ලැබීම ඒ තමයි සූර්යාලෝකය ලැබෙන්නේ ශාකයට මේ කවුරෙන් විතර මෙහෙන් ලැබෙන්නේ එහා පැත්තෙන් ලැබෙන්නේ මෙහෙන් ලැබෙන්නේ උඩින් ලැබෙන්නේ මේ පැත්තෙන් ලැබෙනවා කියලා කියන්නේ අපේ මාතෘකාවක් ඒකපාර්ශ්වික ආලෝකය. ඒතර ඒකපාර්ශ්වික ආලෝකය තමයි ලැබෙන්නේ එතන මෙයාට ඒකපාර්ශ්වික ආලෝකය කියලා කියනවා මෙයාට ඒකපාර්ශ්වික ආලෝකය කියලා. එතකොට මම කියනවා මේ බී ශාකයේ අග්‍රස්ථය කපায়. බී ශාකයේ අග්‍රස්ථය කපා ඇත. හරිද පුතේ? බී ශාකයේ අග්‍රස්ථය කපায়. ඒ ශාකයේ අග්‍රස්ථය කපලා නැහැ. ඉතින් මේ පැත්තෙන් ලැබෙනකොට ඒකපාර්ශ්වික ආලෝකය මෙතනත් ඒකපාර්ශ්වික ආලෝකය පැත්තෙන් ලැබෙනවා. මේ මගේ අතේනේ පැත්‍ර මේ මෙහිමයි එකපාර්ශ්වික ආලෝක කියලා දෙනවා. පැත්තේ ලැබෙන අනිත් කොහෙමත් එකපාර්ශ්වික නේ අනිත් කොහෙමත් ආලෝක ලැබෙන විදියක් නැහැ. ඒතර මේ ශාක දෙක මෙහෙම තියෙද්දි මට දවසින් දවස නිරීක්ෂණය කරන්න පුළුවන් විශේෂිත නිරීක්ෂණයක් ඒ තමයි මට පේනෝ අග්‍රස්ථයේ කපපු ශාකය පාඩු ඉදිරියම ඉන්නේ. තිබුණු විදියම. උස යන බව පේන්නේ නැහැ. උස යන බව පේන්නේ නැහැ. මොකද හේතුව ඒක පුතාල දන්නවනේ. කලින් ප්‍රැක්ටිකල් එකේ මේක ඉගෙන ගත්තනේ. මොකද උස යාමට හේතු වෙන්නේ මේ අග්‍රස්ථයේ නිපදවන කිසියම් වූ රසායනික ද්‍රව්‍යයක් ඒ රසායනික ද්‍රව්‍ය දැන් නිපදවෙන විදිහක් නේ අග්‍රස්ථයේ කපලායන් කරලා ඒක නිසා උස යාම සිදු වෙන්නේ ශාකේ මේ தත් වෙන තියෙනවා හැබැයි මෙතන එහෙම අග්‍රස්ථයේ කැපුවේ නැහැ මම මෙතන අග්‍රස්ථයේ කැපුවේ නැහැ ඒ කියන්නේ මෙතන අග්‍රස්ථයේ උස යාමට හේතු වන රසායනික ද්‍රව්‍ය නිපදවෙනව ඔව් නිපදවෙනව ඒක නිසා උස යනවා හැබැයි උස යද්දී කිසිදුන සිදුවීමක් තමයි මේ ශාක කඩ ටික නැමිලා ටික නැමිලා වර්ධනය වෙලා එළියට එනහද එළියට එනවා කියන්නේ කවුලෙන් එළියට එනවා ඇයි එහෙම කවුලෙන් එළියට එන්නේ අර මේ කාඩ්බෝඩ් පෙට්ටිය තුල හැම පැත්තෙම අඳුරුයි එක පැත්තකින්වත් ආලෝකය ලැබෙන්නේ නැහැ ආලෝකය ලැබෙන්නේ ඒකපාර්ශ්වික ආලෝකය නිසා මේ එළියෙන් ලැබෙන ආලෝකය විතරයි එහෙනම් අර මුහුදු වෙරළ අසල තියෙන පොල් ගස් මුහුද පැත්තට නැමුණා වගේ වෙලා අසල තියෙන ගස් වෙලා පැත්තට නැමුණා වගේ මේ ශාක නැමෙන්න පටන් ගන්න කවුලෙන් එළියට එනම් මෙතන තීරණය කරන්න පුළුවන් තවත් කතාවක් ඒ තමයි මෙතන අග්‍රස්ථය නැහැ මෙතන අග්‍රස්ථය තියෙනවා
इतर शाख्य अरे शाख्य एकपार्शिक आलोक वेटनकोट ये एकपार्शिक आलोक शाखकांद नमी वर्धने वीम सिधुवि पालने कर लबन विशेषतः रासायनिक द्रव्य कहती ये रासायनिक द्रव्य निपदन आग्रस्ते में तमाम इतर आग्रस्ते ये विशेषतः रासायनिक द्रव्य निपदन ये विशेष रासायनिक द्रव्य मगिन तमाम करण एकपार्शिक आलोक दिशा शाखा निवर्धनीय एन सात मैं मिथन एकपार्शिक आलोक दिशा निमिल वर्धने मिथन मे फैक्ट्री गण निगमने दवस देख तुन हर सत्य देख वे गते नोट मे शाखे कौल वर्धन मे शाखे अग्रस्त अग्रस्तने शाखे उसीम हेतु रासायनिक द्रव्य निपदे అంటే తమ ఏకపార్శిక తిం వర్ధన సిద్ధులు నక్కా ఇది ఏకపార్శిక ఆలోక్య దిశర శాఖ కంద నేమి వర్ధనీయమ గన కథా කරනවත් බැහැනේ මොකද శాఖ కంద వర్ధనే విలాయపాయ ఉస గిహిల్లేపాయ నేమేన్న ఇది మేగ్రమ తీదిది నేమిమක් බලාපොරොත්තු වෙන්න බෑ ඒතර අග්‍රස්තිය නැහැ කියලා කියන්නේ උසයාමට හේතු වන රසායනික ද්‍රව්‍ය නිපදෙන්නෙත් නැහැ අන්තික තමයි ඉතින් අර ඒකපార్శిక ආලෝක්‍ය දිශර శాఖ కంద නැමි වර්ධනෙට හේතු වන රසායනික ද්‍රව්‍ය නිපදෙන්නෙත් නැහැ මෙතන එහෙම නෙමෙයි උසයාමක් සිදුවෙනවා උසයාමට හේතු වන රසායනික ද්‍රව්‍යට නිපදෙන්නත් පුළුවන් ඒ වගේම ఏకపార్శిక ఆలోక్య దిశర శాఖంద నిమివర్ధని సదాహేతుని హేతున రసాయన ద్రవ్యం ప్రతినప్పుడు మత ధ్యాన తా చుట్టక్ పాడమి ఇస్రాట గ్యాం కినవా ఒయ శాఖే కంద ఉసయామ పాలనే కరు లబన ఉసయామ నే పాలనే కరు లబన సహ అర ఏకపార్శిక ఆలోక్య దిశర శాఖకంద నిమి వర్ధనే వీమ పాలనే కరు లబన రసాయనిక ద్రవ్యట అపి కన ఆక్సిన కియలా మెన్న మేయా ఒయ వెడి కరంద ఆక్సిన తమే వెడి కరంద తమ్మన్ ఏకన కివ్వే నే उसेनो एक पार्श काल के दिशा नमी वर्धनी सिद्धि अभी ना मे प्राक्टिकल बलम नोटे पास ऑक्सीजन गीदर वीडे साकाचार मेदक तेरना पाड़ मेदक तेरना पेहदरीद अभी मे मुकदमी करगी पेहदरीद कोई कथावेन चित्र मुकदमी कथागर अमे हर अभी अंक नोटे पत्र मं क्यूने दुता तीरन मे पाट मे दिन तीवर के लिए दिन सीट तीहा सीट तीहा सीट तीहा तीसरा अद दवा अवसर सीट हतलिया हतलिस्पाइवरा लबन सत्यवरको पाटमे अंतिम के लिए पेने अतको अटटियान अटे मैदान तीन संधारण चल नमे परणा इतम रसवत्म परणा मुहम्मद सिद्वे अरे बल बल බලන්න ටෙස්ට් එකට පාඩම් කරනවද පාඩම් කරලා ඉවරෙච්ච දරුවෝ බලන්න අලුත් ටෙස්ට් එකට දැන් අපි විභාග ටික තියන්න ඕන ඕ කැමරා ඔන් කරන්න පුතාලා කැමරා ඔන් කරන්න හැමෝම කැමරා ඔන් කරන්න හැමෝම ඕ බලන්න ඊළඟ ටෙස්ට් එකට පාඩම් කරලා ඉවරයි මම ගිය සතියේ නම් දැනුවත් කිරීම කරා ඊළඟ ටෙස්ට් එක තියෙන්නේ 5 වෙනි පාඩම සහ 4 වෙනි පාඩමෙන් ටෙස්ට් එකට ඒ කියන්නේ ඒ थियरी पाठ उगन दस आवे वहाम रेकॉर्डिंग बलान रेकॉर्डिंग ऐक्टिव मेमासनका रेकॉर्डिंग पाठंत कर बलान अनिवार्य हेमोम अरे गण हद पाठ अनिवार्य बलान आम सर बलान बल को बलान गण हदर पाठ मतक पसनी पाठ गण वस्तु पीरने के गुड़ा गण हदलती गण विद्रमोन पेपर के भाग्यात्मती गण हदन प्रश्न पेपर के हदलीवरा टेस्ट के भाग्यात्मति गणहदन प्रश्न पश्चिम पाठ में संपूर्ण गणहदी उत्तर मत में होती कैलक्युलेशन करती वहां रेकॉर्डिंग बला गण द्रव्य मगिन पीटने रेकॉर्डिंग गुणात्मक पाठ रेकॉर्डिंग बल पे हया पाठ करना पे हया अरगने इट बल अने लेस्ती हेमोम अने अभी अंगा
මෙන්න මෙතනට යමු පළවෙනි පැත්තේ 15 අතින් ලියලා තියෙනවනේ හැම දරුවෙකම මේ සටහන් හොඳේ හරි අතින් ලියලා තියෙනවා කියනවා මෙහෙම ක්‍රියාකාරකම ඒක පාර්ශ්වික ආලෝකය දිසට ශාක කඳක් නැමී වර්ධනය වීම සඳහා හරිනේ ඒක පාර්ශ්වික ආලෝකයේ දිසට ශාක කඳක් නැමී වර්ධනය වීම සඳහා අග්‍රස්තේ බලපෑමක් ඇද්දයි සොයා බැලීම අග්‍රස්තේ බලපෑම අනිවාර්යයෙන්ම බලපෑම තියෙනම තමයි කියනවා මේ බලන්න මේ තියෙන්නේ කළු කඩදාසි වලින් ආවරණය කරන ලද කාඩ්බෝඩ් පෙට්ටිය. අත්‍තරම කාඩ්බෝඩ් පෙට්ටියක් නම් ඉතින් කළු කඩදාසි වලින් ආයමත් ආවරණය කරන්න ඕනේ නැහැ. හොඳයි මෙතන පොඩි වැරැද්දක් තියෙනවා. මම නිකන් දානවා කාඩ්බෝඩ් කැබැල්ල වචන අයින් කරන්න. මොකද කාඩ්බෝඩ් පෙට්ටියක් නම් අර ආලෝකයේ කොහොමත් විනිවිද යන්නේ නැහනේ. නේ? අත්‍තරම වීදුරු පෙට්ටියක් වගේ යොදාගත්තොත් තමයි කළු කඩදාසි වලින් ආවරණය කරන්නේ. හරි නේද? හරි. කළු කඩදාසි වලින් ආවරණය කරන ලද පෙට්ටිය. ඊට පස්සේ මේ මෙතන කියලා තිනවා එක හා සමාන කවුළු එක හා සමාන කවුළු දෙකක් තියෙනවා ඒ වගේම අග්‍රස්තයක් අග්‍රස්තය කපලලු මෙන්න මේ ශාකය මේක A නම් මේක B නම් A ශාකයේ අග්‍රස්තය කපලලු B ශාකයේ අග්‍රස්තය කපල නැහැ හැබැයි එක හා සමාන ශාකලු එක හා සමාන ශාක අනේ හරි යම් පහලට කියනවා මෙන්න මෙහෙම ඉහත සටහනේ පරිදි පුතල බලන්න ඉහත සටහනේ පරිදි ඇටවුම සකස් කොට ශාක දෙකටම එකම දිශාවකින් පමණක් ආලෝකයේ ලැබීමට සලස්වා ඔව් අපි ඒක දන්නවා කොයි පැත්තෙන්ද කවුරුව පැත්ත ඊට පස්සේ කියනවා මේ එකම දිශාවකින් පමණක් ආලෝකයේ ලැබීමට සලස්වා තිබෙන්නට හැරි විට දැකගත හැකි වන්නේ මෙන්න මෙතනින්ද හයිලයිට් කරන්න මොකද්ද දිනෙන් දින ශාක් දිනෙන් දින අග්‍රස්තය සහිත ශාකය අග්‍රස්තය සහිත ශාකය අග්‍රස්තය තියෙන එක කපපු එක නෙමෙයි අග්‍රස්තය සහිත ශාකය ආලෝකය දෙසට හැරි වැඩින බවත් ආලෝකය දෙසට හැරි වැඩින බවත් දිගටම හයිලයිට් කරන්න අග්‍රස්තය කපා ඉවත් කර ඇති ශාකය අග්‍රස්තය කපා ඉවත් කර ඇති ශාකය ආලෝකයේ දෙසට හැරීමක් සිදු නොවන බවත්ය හරි නේද ඒක තමයි දකින්න ලැබෙන නිරීක්ෂණ ඒක අපි දැන් කතා කරමු කියනවා මෙන්න මෙහෙම ඉහත නිරීක්ෂණය අනුව එළඹිය හැකි නිගමනය වනුයේ හයිලයිට් කරන්න ඉතින් දාන්න මොකද්ද පුතේ හයිලයිට් කරන මේ ටික ශාකයක් ආලෝකයේ දෙසට නැමී වැඩීමට එහි අග්‍රස්තයේ බලපෑමක් ඇති බවයි හරි නේද ශාකයක් ආලෝකයේ දෙසට නැමී වැඩීමට එහි අග්‍රස්තයේ බලපෑමක් ඇති බවයි හරි නේද හරි එහෙනම් අපිට දැන් තියෙන්නේ ශාක වර්ධක ද්‍රව්‍ය පහ කතා කරන්න විතරයි තව පොඩි ප්‍රැක්ටිකල් එකක් තියෙනවා අදත් මම ප්‍රැක්ටිකල් එක සාකච්ඡාට ගන්න තමයි බලන්නේ බලමු මේ ඔක්සිජන් ගැන දැන් කතා කරන් තියෙනවා ඔක්සිජන් ගැන ඔන්න ඔය කරුණු පහ කතා කරන් තියෙනවා හය හය එතකොට ඔක්සිජන් යටතේ මෙන්න මේ ක්‍රියාකාරකම් ගැන කතා කරන් තියෙනවා ඒක දැන් කතා කරොත් හොඳයි කියලා මට හිතෙනවා ඊට පස්සේ ගිබරලින් වල කෘත්‍යයන් ටික කතා කරන් තියෙනවා සයිටෝකයිනින් වල කෘත්‍යයන් ඇබ්සිසික් වල කෘත්‍යයන් එතිනල කෘත්‍යයන් කතා කරාම ඉවරයි
ඊටසෙ කෘතිමෝ නිපදපු වර්ධක ද්‍රව්‍ය ගැන මෙන්න මේ වගුවේ කතා කරා පාඩම ඉවරයි තේරුණා නේද පාඩම උතරින් ඉවරයි ඒකයි මම කිව්වේ දැන් අද අපි යන් අර ඔක්සිජන් ගැන කතා කරන්නේ නැතුව ඔක්සිජන් වල ප්‍රැක්ටිකල් එක කතා කරමු පළවෙනි පැත්ත හරි දෙවෙනි පැත්තත් මෙන්න මේ දක්වා හරි ඔක්සිජන් නෙමෙයි ඔක්සිජන් යටතේ තියෙන ප්‍රැක්ටිකල් එකක් පාල්ටියන් કોઈ ප්‍රැක්ටිකල් කිව්වද කියලා මොකද්ද මේ කියන්නේ एक पार्शिक आलोक शाक मे मे मेमी मं क्यों ऑक्सीन ऑक्सीन मैं मे मुल्टी बल ऑक्सीन बोटे पुड अरे मेट तप मे प्राक्टिकल बल्ल मे मुझे प्रश्न साकच्छे प्राक्टिकल बल्ल मेकल तर लबन सती एत लबन सती मे पाड़ मेवर मत इधे मुदे लबन सती हत सती अटनी पाड़ දැන් පොඩ්ඩක් පාඩම් ටික යනවා ඉස්සරහට ඉස්සරහට ඔය අමාරු පාඩම් ටිකක් වෙලාව යන පාඩම් ඒවට අපි වෙලාව අරන් කතා කරමු තීරින්නේ පැය හොඳට හරි නැතුව කිසිම දෙයක් උඩින් පල්ලෙන් කළ වැඩක් නැහැ නේ මම උගන්වන්නේ පාසලේ මේ පාඩම ඉගෙනුවත් නැතත් මට හරියට කියලා දෙන්න ඕන තව දරුවෙකුට පුතාලට කියලා දෙන්න පුළුවන් වෙන ගන්නට තව කෙනෙකුට උගන්වන්න පුළුවන් වෙනවා මෙහෙමයි වෙන්නේ කියලා හරි යමු අපි වැඩ ඔක්කොම නවත්තන්න ඇරෙන්න බෝඩ් එකට ऑक्सीन कीलकने शाकवर्धक द्रव्य मुड़म होयागन शाकवर्धक द्रव्य विद्युतमें सरक शाकवर्धक द्रव्य पाकन पुटक अमुत नाम पुटक पटर नमक मुखद ऑक्सीन ऑक्सीन इलागे गिबेरलीन ඊළඟට සයිටෝකයිනින් 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 ඊළඟට ඇබ්සිසික් ආම්ලය ඇබ්සිසික් ආම්ලය ඇබ්සිසික් ආම්ලය ඊළඟට එතීන් 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 හරි හරි මේ ශාක වර්ධක ද්‍රව්‍ය පහ අතුරින් මෙන්න මුලින්ම හොයාගන්න පු ශාක වර්ධක ද්‍රව්‍යලු ඔක්සිජන් හරි ऑक्सीन उदाहरण देना क्या ना मैं ऑक्सीन निपदेनो के लिए क्या ने शाके एक खांदे आक्रास्ते खांदे उड़ उड़ टीका पेन है मैं आरागे हम क्या बार आरागे ने शाक खांदे उड़ केला वाला आक्रास्ते तो मैं ऑक्सीन निपदेनो के लिए क्या ये आगे मैं खांदे आक्रास्ते आगे मैं मूले आक्रास्ते शाकिया එතකොට මම කියන්නේ ඔක්සිජන් නිපදෙන්නේ මෙන්න කඳේ අග්‍රස්තේ ඒ වගේම මුලේ අග්‍රස්තේ ඔක්සිජන් නිපදෙන. දැන් මම මේ මෙතන කතා කරන්න හදන්නේ මේ කඳේ අග්‍රස්තේ ඔක්සිජන් නිපදීම හා සම්බන්ධ තමයි මේ කතාව අරගෙන යන්න හදන්නේ. දැන් මම කිව්වා ඔක්සිජන් තමයි මුලින්ම හොයාගන්නපු ශාක වර්ධක ද්‍රව්‍ය. මේ ඔක්සිජන් වලින් කරන දෙයක් තමයි ඒකපාර්ශ්වික ආලෝකයේ දෙසට ශාක කඳ නැමිලා වර්ධනය කිරීමට උදව් කරන මෙයා. හේතුව මෙයා. වෙන කවුරුවක් නෙමෙයි. ඔය මුහුදු වෙරළ අසල පොල් ගස් මුහුදට නැමෙන්නේ වෙලාවක් අසල තියෙන ශාක විල්ලා දෙසට නැමෙන්නේ මේ ඔක්සිජන් නිසා. දැන් අපි ඒක තමයි ප්‍රැක්ටිකල් එකෙන් අත්හදා බලන්න හදන්නේ. ඇත්තද මේ කතාව ඔක්සිජන්ද මේ වැඩි කරන්නේ? හරිද හරි. එතසා ටියුටරේ පොඩ්ඩක් යන ඔය මුල් වාක්‍ය දෙක තුන කියන ඔක්සිජන් ගැන ඒක කියලා යන්කෝ. ප්‍රැක්ටිකල් එකට යන්කෝ ඊට පස්සේ. ඒතර ලබන සතියේ මේ පාඩම ඉවර කරන්න පුළුවන්. මේ සතියේ මැද ඊළඟ පාඩමේ ටියුට් එකක් මම දානවා. අටවෙනි පාඩමේ ටියුට් එක දානවා. වර්ධ සම්ධාරණය හා චලනය. සටහන් ලියලා ඇස් දෙන්න පුතාලා හොඳේ. හරි. බලන්න ඔක්සිජන්. ඔක්සිජන්. කියනවා ඔක්සිජන් යටතේ කියන පුතාලා හයිලයිට් කරගන්න පු මාතෘකාව නිසා ඔක්සිජන්නේ. පුතාලා සටහන ලියලා තියෙනවා නම් හයිලයිට් කරගන්න. කියනවා මෙන්න මෙහෙම කියනවා
මුලින්ම සොයාගත් වැදගත් මේ ටික හොඳේ මුලින්ම සොයාගත් ශාක වර්ධක ද්‍රව්‍ය මුලින්ම සොයාගත් ශාක වර්ධක ද්‍රව්‍ය ලෙස මෙය දැක්විය හැකි අතර ඒ කියන්නේ ඔක්සීන මුලින්ම සොයාගත් ශාක වර්ධක ද්‍රව්‍ය ලෙස මෙය දැක්විය හැකි අතර අන්න හයිලයිට් කරන්න පුතේ නිපද වෙනුවේ නිපද වෙනුවේ නිපද වෙනුවේ හයිලයිට් කරන හැම දරුවෙක්ම හඳ අග්‍රස්තයේ හා මුල අග්‍රස්තයේ ඊට පස්සේ තමයි ඔක්සීනවල කෘත්‍යයන් ගැන කියන්නේ ඔක්සීනවල කෘත්‍යයන් ගැන කියන්නේ ඒ කෘත්‍යයන්වල एक कृत्य में हाईवेन स्थान पहाड़ हाईवेन स्थान हाईवेन स्थान कृत्य हाईलाइट कर एक मम्मी प्राक्टिकल खेल देना अर्ध हाईवेन कृत्य हाईलाइट करना मगर ऑक्सीजन वाल कृत्य आता पुताला एक पार्शिक आलोक शाके नमी वर्धने वी मुकद एक पार्शिक आलोक शाके नेमी वर्धने वीम ऑक्सीन कृत्य कृत्य एक दखील अभी बालम मैंने मे क्रियाकार संपूर्ण कील देना हद मैं दक्वाम कील दिन हाँ हरे यमु अभी पुताल मट विनाडियाक देन है मोमा पुताल त्वातुर भी लड़ ऐस्तेन इलांगटी का हुंदर कथा करन साकाच्चा करन विनाडियाक देन मट
හරි බලන්න කොහොමද ඔක්සීන වලින් මේ ඒකපාර්ශික ආලෝකයේ දෙසට ශාක කන නැමී වර්ධනය වීම පාලනය කරන්නේ මම මෙන්න මෙතන රූපය මකන මේ ටික මකනවා මයික් ඔන් කළා නේද අනේ උකුළු මහත්තයා බලන්න ඒකපාර්ශික ආලෝකයේ දෙසට ශාක කඳ නැමී වර්ධනය වීම බලන්න ඔක්සීන වල තවත් කෘත්‍යයක් තමයි සෛල වල දික්වීම වැඩි කරනවා සෛල වල දික්වීම වැඩි කරනවා ඒ කියන්නේ වර්ධනයේදී නව සෛල ඇතිවීමක් සිදු වෙනවා තියෙන සෛල දික්වීමක් සිදු වෙනවා මොකද්ද 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 වර්ධනයකදී ශාක වර්ධනයේදී නව සෛල ඇතිවීමක් සිදු වෙනවා තියෙන සෛල කිසියම් දුරකට දික්වීමක් සෛල දික්වීමක් නේ එහෙම වෙනවා ඔක්සීන වල බලපෑම හරි ඒක වෙනම කාරණයක් එක පැත්තකින් තියාගන්නකො ඒ කාරණේ හරි මෙන්න කලෙනි අවස්ථාව මම ප්‍රැක්ටිකල් එක පැහැදිලි කරන්න යන විදිය හරි මෙන්න පොළව මට්ටම එතකොට මෙන්න ශාකයක් තියෙනවා මෙන්න ශාකේ කඳ කියලා තනකො ශාකේ කඳ කඳේ කියලා අග්‍රස්ති මම අග්‍රස්ති විතර අඳින්න හොඳේ ගොඩාක් උස අඳින්නේ නැහැ කතාව පැහැදිලි කරන්න ඕන නිසා අද මේ ශාක කඳේ කෙලවර අග්‍රස්ති කිතනකු මෙහි අතු තියෙනවා ඒ වැඩක් නැහැ අපිට මෙහි අතු තියෙන ඒ වැඩක් නැහැ කඳේ අග්‍රස්ති කිතනකු හරි මෙන්න ඕන පොළොට සම්බන්ධ කරගෙන ශාක හරි එතකොට මෙන්න මෙන්න ඒ වගේ මෙන්න ඒ වගේ තවත් ශාකය අද මේ තියෙන අග්‍රස්ති එතකොට මම කරන්නේ මේ එකම වර්ගයේ ශාක දෙකක් තියෙන්නේ හරි එකම වර්ගයේ ශාක දෙකක් තියෙන්නේ මම නම් කරනවා මේ මූලපදති මම ඇඳලා නැහැ උනා මූලපදතිය ඇඳලා දාන්නම් වැඩක් නැහැ නේ බලව මට්ටමින් පහළට මූලපදති ගැන කතාව වුන්නේ නැහැ අපි ඔය මූලපද්ධති ශාකේ ගොඩාක් උසල තියෙන හොඳේ මම ඉච්චර ඇඳේ නැහැ එතකොට මේ මේක මම නම් කරනවා කැපිටල් A ශාකේ කියලා සහ මේක නම් කරනවා කැපිටල් B ශාක මම මේ කැපිටල් A ශාකේටත් කැපිටල් B ශාකේටත් ආලෝකයේ වැටෙන සලස්සන ඉහළින් අද ඉහළින් ඒ කියන්නේ වටෙන් උතුත් එහෙම නෙමෙයි ඉහළින් කියනකො දැනට එහෙම කියනකො හරි කොමත් සූර්යය ඉන්නේ ඉහළින් තමයි මෙන්න ඉහළින් දා සූර්යාලෝකය වැටෙන හරි මෙන්න ඉහළින් දා සූර්යාලෝකය වැටෙනවා ඉහළින් දා සූර්යාලෝකය වැටෙන මෙන්න ඉහළින් දා සූර්යාලෝකය වැටෙනවා එතන ඉහළින් ඉඳන් සූර්යාලෝකය වැටෙනකොට මේ මම මෙන්න මේ ශාකේ පොඩි වෙනසකුත් කරන දී ශාකේ අග්‍රස්තේ කපලා ගන්න අග්‍රස්තේ කැපුවා අග්‍රස්තේ කපලා අයින් කරා අග්‍රස්තේ කපාය අග්‍රස්තය කපා ඉවත් කොට ඇත කපා ඉවත් කොට ඇත. අනේ අග්‍රස්තය කපා ඉවත් කොට ඇත. ඒ ශාකේ එහෙම දෙයක් කළ නැහැ සාමාන්‍යද තියෙනවා. දැන් සූර්යාලෝකය ඉහළින් ලැබෙනවා. එතකොට කියනවා ශාක කඳේ අග්‍රස්තයේ නිපද වෙනවලු
ඔක්සීන ඔක්සීන මෙන්න මෙයා නිපද වෙනවලු අපේ සාකච්ඡා තියෙන මෙයත් එක්ක ඔක්සීන නිපද වෙනවලු මෙන්න මේ නිපදෙන ඔක්සීන ශාක්කන්දේ අග්‍රස්තේ නිපදෙන ඔක්සීන මේ නිපදෙන ඔක්සීන සූර්යාලෝකයට බයයි කියලා තමයි සූර්යාලෝකයට බයයි හද සූර්යාලෝකයට අකමැති නැත්නම් සූර්යාලෝකයට බයයි කියලා තමයි ඒ නිසා කියනවා මේ මේ ශාකකන්දේ අග්‍රස්තයේ ඔක්සීන නිපද වුණාට සූර්යාලෝකයේ ඉහළින් ලැබෙන නිසා සූර්යාලෝකයේ ඉහළින් ලැබෙන නිසා සූර්යාලෝකයේ ඉහළින් ලැබෙන නිසා බයට මේ ඔක්සීන ශාකේ පහළට ගමන් කරනවා ශාකේ පහළට කියන්නේ චුට්ටක් පහළට යනවා ගොඩාක් නෙමෙයි චුට්ටක් පහළට යනවා චුට්ටක් පහළට යනවා එතකොට අර අග්‍රස්තේ ඔක්සීන නිපද වුණාට ඇයි ඉහළින් නිපදේ සූර්යාලෝකය ලැබෙන්නේ මේ රතු පාටින් මම පෙන්නන තියෙන සූර්යාලෝකයනේ මේ රතු පාටින් පෙන්නන තියෙන සූර්යාලෝකය හොඳට මේ කතාව තේරුම් ගන්න එතකොට සූර්යාලෝකයේ ඉහළින්ම වැටෙනවා හරි සූර්යාලෝකයේ ඉහළින්ම වැටෙනවා එතකොට අර ශාකකන්දේ අග්‍රස්තේ නිපද වෙන ඔක්සීන ඒ ඔක්සීන මොකද ඉන්නේ සූර්යාලෝකයට බයේ චුට්ටක් පහළට යනවා අපි කියනවා විසරණය වෙනවා විසරණය වෙනවා පහළට යනවා විසරණය වෙනවා විසරණය කියලා කියන්නේ අටවසරදී මම ඉගෙනු පුතාට ඔය අටවසරේ තිබුණ 11 වෙනි පාඩම ශාකවල ප්‍රධාන ජෛව ක්‍රියාවලිය එතෙන්දී මම කිව්වා විසරණය කියලා කියන්නේ අංශු සාන්ද්‍රණයේ වැඩි තැන සිට අංශු සාන්ද්‍රණයේ අඩු තැන දක්වා අංශු ගමන් කිරීමට විසරණය කියලා කිව්වා අංශු සාන්ද්‍රණයේ වැඩි තැන සිට අංශු සාන්ද්‍රණයේ වැඩි තැන සිට අංශු සාන්ද්‍රණයේ අඩු තැනක් දක්වා අංශු ගමන් කරන අපි කියන විසරණය මෙතරත් එහෙමයි ශාක්‍රන්දේ අග්‍රස්තයේ හොඳට ඔක්සීන නිපද වෙනවා ඒ හරිය ඔක්සීන සාන්ද්‍රණයේ වැඩි වගේ පහළ ඔක්සීන සාන්ද්‍රණයේ අඩුයි වගේ ඒ නිසා ඔක්සීන සාන්ද්‍රණයේ වැඩි තැනින්දා ඔක්සීන සාන්ද්‍රණයේ අඩු තැන දක්වා ඔන්න ඔක්සීන විසරණය වෙනවා පහට විසරණය වෙනවා මොකද සූර්යාලෝකයට බය නිසා ඉහළින් සූර්යාලෝකය ලැබෙන්නේ ඒක නිසා ප්‍රතිවිරුද්ධ පැත්තට යන මතක තියාගන්න ඔක්සීන ගමන් කරන්නේ සූර්යාලෝකයේ තියෙන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්ත සූර්යාලෝකයේ තියෙන පැත්තට යන්නේ නැහැ සූර්යාලෝකයේ නේද සූර්යාලෝකයට බය නිසා ප්‍රතිවිරුද්ධ පැත්තට යනවා අන්න එහෙම කරා ඊට පස්සේ දැන් මේ ඉහළ තිබුණු ඔක්සීන මේ ශාකකන්දේ අග්‍රස්තේ ඒ කියන්නේ ඉහළින් නිපදෙච්ච ඔක්සීන දැන් විසරණයට ලක් වෙලා පහළට ආවා මෙන්න ඔක්සීන පහළට ඇවිල්ලා තියෙනවා ඔක්සීන දැන් මේ හරිය තියෙනවා. ඒතර ඔක්සීන මේ හරියට ආවට පස්සේ මොකද වෙන්නේ? මේ ප්‍රදේශයේ තියෙනවා සෛල. ඒ ප්‍රදේශයේ තියෙන සෛල අර හොඳට දික් කරනවා. සෛල දික් කරනවා. නව සෛලත් ඇති වෙනවා. නව සෛලත් ඇති වෙනවා. ඒ වගේම සෛල දික් කිරීම හොඳට කරනවා. ඒතර පුතාල දැනගන්න මේ ප්‍රදේශයේ තියෙන සෛල දික් කිරීම හැම තැනකම එකම විදිහට සිදු කරන මොකද හේතුව ඉහළ නිපදෙන ඔක්සීන නේ සූර්යාලෝකයේ ඉහළින් වැටෙන නිසා ඔක්සීන ටික පහළට විසරණය වෙනවා ඒතර පහළ ඉඳන් මොකද කරන්නේ මේ පහළ තියෙන සෛල මේ හරි සෛල තියෙනවා ඒ සෛල දික් වීම සමාන ලෙස සිදු කරනවා සෛල වල දික් වීම සමාන ලෙස සිදු කරනවා සෛල වල දික් වීම සමාන ලෙස මෙතනත් සෛල දික් වීම සමානයි 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 ඒක නිසා මෙතන ශාකයේ ඉහළට උසයාම විතරයි සිදු වෙන්නේ. ශාකයේ ඉහළට උසයාම විතරයි සිදු වෙන්නේ. ඒක නිසා තමයි අර මේ සූර්යාලෝකය ඉහළින් පමණක් ලැබෙනවා නම් ශාකයේ හැමතිස්සෙම ඉහළටම උසයන්න තමයි උත්සාහ කරන්නේ. ඇයි? ඉහළින් පමණක් නම් සූර්යාලෝකය ලැබෙන්නේ ඉහළ කොහොමත් ඔක්සීන නිපද වෙනවා. ඔක්සීන බයයි සූර්යාලෝකයට ඒක නිසා ප්‍රතිවිරුද්ධ පැත්තට විසරණය වෙනවා ඒතර ටිකක් පහළට එනවා පහළට එන මෙන්න හැමතැනකම ඔක්සීන තියෙන නිසා හැමතැනකම තියෙන සෛල සමාන ලෙස දික් කරනවා දික් කරනකොට මොකද වෙන්නේ උසින් තමයි වැඩි වෙන්නේ උස වැඩි වීමක් සිදු වෙනවා මෙතන මේ කඳ එහෙට මෙහෙට නැමෙන්නේ නැහැ කඳ එහෙට මෙහෙට නැමෙන්නේ නැහැ ඒතර මෙතන මොකද මෙතන දැන් මේ කඳ උස යාමක් සිදු වෙනවා මේ මා මේ සෛල දික් වෙනවා ඒ කියන්නේ සමාන ලෙස දික් වෙනවා ඒ කියන්නේ ඉහළට කඳ උසයාම සිදු වෙනවා මෙතන එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ මෙතන එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ හේතුව තමයි
මේ අග්ගස්තේ කබල දාලා නේ තියෙන්නේ අග්ගස්තේ කැපුවා කියලා කියන ඔක්සිජන් ඉපදෙන්නේ නැහැ නේ ඒතර ඔක්සිජන් ඉපදෙන්නේ නැත්නම් ඉතින් අර නේ ප්‍රතිවිරුද්ධ පැත්තට ගමන් කිරීමවත් ඉතින් පහළට ගමන් කිරීම ගැනවත් කතා කරන්න වෙන්නේ නැහැ අපිට ඒ කියන්නේ එතකොට අර පහළ ප්‍රදේශයේ තියෙන සෛල දික්වීමක් ගැන මොකුත් කතා කරන්න වෙන්නේ නැහැ ඒක නිසා තමයි අග්ගස්තේ කපල නද ශාකයක කඳ උසයන් නැතුව එක මට්ටමෙම තියෙන්නේ ඉවරනේ තාම තාම ප්‍රැක්ටිකලේ භාගයක දැන් තමයි හොඳම ටික මම මේ පැත්තේ ටිකක් දෙන්න මේ ටිකත් මකලා දාන්න තමයි ඒක තියෙමුකෝ ඒක තියෙමු ප්‍රැක්ටිකල් එක මෙන්න මම මේ ටික මෙහෙම සීමාවක් දාලා වෙන් කරනවා ප්‍රැක්ටිකල් එක වෙන් කරා පළමු පියවර තමයි මේ වම් පැත්තේ තියෙන හොඳට පළමු පියවර හරි පළමු පියවර තමයි මේ පැත්තේ එතකොට මේ ශාකයටත් එකපාර්ට් මේ සෝරි ඉහළින් ආලෝකය ලැබෙනවා මේ ශාකයටත් ඉහළින් ආලෝකය ලැබෙනවා මේ ශාකයේ අග්ගස්තය කපල නැහැ මේ ශාකයේ අග්ගස්තය කපල තියෙන්නේ එතකොට මේ ශාකයේ පමණක් ඉහළ ප්‍රදේශයේ ඔක්සිජන් ඉපදෙනවා සූර්යාලෝකයට බය නිසා පහළට විසරණය වෙනවා සමාන ලෙස පහළට එන්නේ එතකොට පහළ තියෙන සෑම සෛලයක්ම සමාන ලෙස දිගින් වැඩි කරනකොට සමාන ලෙස උසාවක් තමයි සිදු වෙන්නේ එතකොට ශාකයේ හිටම නැමින්නේ කඳ නේ එක එක පැතිරු නැමිල වර්ධනය වෙන්නේ නැහැ කෙලිම උඩට විතරයි වර්ධනය වෙන්නේ උඩට යන්නේ කොහොිටරේ වෙයි හරි ඒක හරි දැන් තමයි මේ ඉතාලම වටිනා කතාව තියෙන්නේ ඕකනේ මේ වටිනා කතාව මෙන්න මෙතන තියෙන්නේ බලන්න මෙන්න පොළොව මට්ටම හොඳට තේරුම් ගන්න දැන් පුතාලා අවධානය වෙඩි කරන්න හරි හරි මේක A අවස්ථාව මේක B අවස්ථාව හරි මම දැන් අඳින්න හදන C අවස්ථාව අඳින්නේ මෙන්න ශාක කඳ මෙන්න මූල පද්ධතිය ඒ වැඩක් නැහැ මෙතන හරි මේක C අවස්ථාව කියලා මම පහලින් ලියා ගන්නම් අද මේ ශාක කඳට आलोक वेटन सलासन अग्रस्ते कपल ने मम आलोक वेटन सलासन आलोक वेटन सलासन පැත්තෙන් ආලෝකය ලැබෙන සලස්සන. එහෙනම් මෙන්න පැත්තෙන් ආලෝකය ලැබෙන සලස්සන මෙන්න පැත්තෙන්. පැත්තෙන් ලැබෙන ආලෝකයට අපි කිව්වේ ඒකපාර්ශ්වික ආලෝකය කියලා නේද? පැත්තෙන් තමයි ආලෝකය ලැබෙන්නේ. පැත්තෙන් ආලෝකය ලැබෙන සලස්සන. පැත්තෙන් ආලෝකය ලැබෙන සලස්සන කියලා කියන්නේ මේකට කියන්නේ මොන පාර්ශ්වික ආලෝකය කියලාද? ඒකපාර්ශ්වික ආලෝකය. පැත්තෙන් ආලෝකය ලැබෙන සලස්සන වෙන දේ ගැන හිතන්න අද මේ ලැබෙන්නේ ඒක පාර්ශික ආලෝකය මම ලියන්නම් මෙහෙම ඒක පාර්ශික ආලෝකය මේ තියෙන්නේ ඒක පාර්ශික ආලෝකය ඒක පාර්ශික ආලෝකය පැත්තෙන් ඔය ඒක පාර්ශික ආලෝකය වැටෙනවා හරි දැන් මට කියනක ඔක්සිජන් ඉපදෙන කොහෙද ඔක්සිජන් ඉපදෙන කොහෙද ඔක්සිජන් ඉපදෙන කඳ අග්‍රස්තේ නේද? ඔක්සිජන් ඉපදෙන කඳ අග්‍රස්තේ හරිනේ? ඒක පැහැදිලි. එහෙනම් ඔක්සිජන් ඉපදෙන්නේ මෙතන. මෙහෙම මේ ඔක්සිජන් ඉහළ නිපදෙනවා. ඉහළ ප්‍රදේශයේ ඔක්සිජන් ඉපදෙනවා. හරි. ඉහළ ප්‍රදේශයේ ඔක්සිජන් ඉපදෙනවා. කොහොම ඉහළ ප්‍රදේශයේ නිපදෙන ඔක්සිජන් මට පොඩ්ඩක් කියන්න මේ ඉතන. හරි. ඉහළ ප්‍රදේශයේ ඔක්සිජන් ඉපදෙනවා. ඉහළ ප්‍රදේශයේ ඔක්සිජන් ඉපදෙනවා එතකොට මේ ඔක්සිජන් ඉහළ ප්‍රදේශයේ නිපදුනාට කාටද බය සූර්යාලෝකයට බය සූර්යාලෝකයට බය සූර්යාලෝකයේ තියෙන ඉහළින්ද ලැබෙන්නේ නැහැ මේ පැත්තෙන්ද ලැබෙන්නේ නැහැ මෙන්න මේ පැත්තෙන් ලැබෙනවා එහෙනම් සූර්යාලෝකයට බයයි කියලා කියන්නේ මේ ඔක්සිජන යනවා මෙන්න මේ ප්‍රතිවිරුද්ධ පැත්ත ප්‍රතිවිරුද්ධ පැත්ත කියන්නේ සූර්යාලෝකයේ ලැබෙන්නේ නැති පැත්ත ගිහිල්ලා
ඒ පැත්තෙන් තමයි පහළට යන්නේ. පැහැදිලිද මම කියන කතාව? ඒ පැත්තෙන් තමයි පහළට යන්නේ. ඒ සූර්යාලෝකයට බයයි කියලා කිව්වනේ. හරිද? එහෙනම් පුතාලා කල්පනා කරන්න අන්තිමට බලනකොට ඔක්සිජන් ඔක්සිජන් අර සූර්යාලෝකයේ ලැබෙන පැත්තෙන් මෙමෙ ප්‍රතිවිරුද්ධ පැත්තට ගිහලා බය නිසා ප්‍රතිවිරුද්ධ පැත්තට ගිහලා පහළට යනවා. පහළට ගිහලා මේ හරිය ඔක්සිජන් ගොඩාක් වෙන මේ පැත්තේ ඔක්සිජන් ගොඩාක් වැඩි. ඔක්සිජන් සාන්ද්‍රණය මේ පැත්තේ වැඩි වෙනවා. එතකොට මේ ඔක්සිජන් ටික බලනකොට සූර්යාලෝකයට බය නිසා වෙච්ච දේ ප්‍රතිවිරුද්ධ පැත්තට ගමන් කළා. ප්‍රතිවිරුද්ධ පැත්තට ගමන් කළා ආයෙත් මේ පැත්තේ තමයි පහළට යන්නේ. මොකද පහළට එන්නනේ යාලා කැමති. හරි. එහෙනම් මට කියන්න ඔක්සිජන් වැඩි මේ පැත්තේ නම් මේ පැත්තේ සෛල දික්වීම නේද වැඩිපුර සිදු වෙන්නේ. මේ පැත්තේ සෛල දික්වීම වැඩිපුර සිදු වෙනවා. මේ පැත්ත අඩු වෙන්නේ නේද සෛල දික් වෙන්නේ. මේ පැත්තේ සෛල වැඩිපුර දික් වෙනවා. මේ පැත්තේ අඩු වෙන්නේ නේද දික් වෙන්නේ. එහෙනම් බලන්න මම මෙහෙම සටහනක් දාන මෙන්න බලන්න මේ පැත්තේ සෛල මෙන්න මේ පැත්තේ සෛල ඔක්සිජන් තියෙන පැත්තේ සෛල වැඩිපුර දික් වෙනවා. මේ පැත්තේ සෛල දික් වෙනවා නමුත් චුට්ටයි දික් වෙන්නේ. චුට්ටයි දික්. පැහැදිලිද මම කියන කතාව? මේ පැත්තේ සෛල චුට්ටයි දික් වෙන මේ පැත්තේ සෛල ගොඩක් දික් වෙනවා. ඒකේ අවසාන ප්‍රතිඵලය තමයි ඒකේ අවසාන ප්‍රතිඵලය තමයි මට මේක අකමැත්තෙන් වුණත් මකන්න සිදු වෙනවා ඉඳ නැති ප්‍රශ්න නිසා. හරි? කමක් නැහැ. අද අපි ඕන සීමාට ආවා. හරි? බලන්න. ඕකේ අවසාන ප්‍රතිඵලය මොකද්ද? ओके अवसान प्रतिपल मेके अवसान प्रतिपल तमाई शाक खंद मेके अवसान प्रतिपल तमाम सी शाके में अवसान अवस्था ओके प्रतिपल तमाई शाक खंद उन्नोम शाक खंद उन्नोम नमिल वर्धने वेनु दलके कोम दे नेमुनु सर अपने नमिच विदिय पहल दिमान हरि එතකොට මම කියනවා මේ පැත්තේ සෛල දික්වීම වැඩිපුර සිදු වෙනවා මේ පැත්තේ අඩු සිදු වෙනවා මම මේක පෙන්වන්න පුතට හරි මෙන්න ඔහොම අවස්ථාවද කොහොම සෛල දික් වෙන ප්‍රදේශයේ ඔහොම මම ඉල් දෙකක් ගන්න හරි ඔහොම මම ඉල් දෙකක් ගන්න මට කියන්නේ මෙන්න මේ පැත්තේ නේද දිග වැඩි මේ පැත්තේ දිග අඩු වෙන්නේ ඒක පේනවද මේ සටහනේ මෙහෙම වක්‍ර වුණාම මෙහෙම වක්‍ර වුණාම තාපිකක් මං අඳින්න පැහැදිලි වෙන්නේ හද ওই පැත්තට තමයි නැමෙන්නේ ශාක නද ওই පැත්තට තමයි ශාක නද නැමෙන්නේ හරි මම මෙහෙම කියන්නම්කෝ මේ හරි බලන්න බලන්න මේ පැත්ත නේද අර නැමුණු ස්ථානය ගත්තොත් මේ පැත්ත නේද මෙන්න මේ කොටසේ දිග වැඩි මේ පැත්තේ දිග අඩුයි නේද ඒ කියන්නේ පුතේ මේ පැත්ත අඩුවෙන් දිග වැඩි වෙලා මේ පැත්ත වැඩියෙන් දිග වැඩි වෙලා නේද ඒ වෙන්නේ මොකද ප්‍රතිවිර මේ මේ පැත්තේ ඔක්සිජන් තියෙනවා ඒතර ඔක්සිජන් තියෙන පැත්තේ සෛල දික්වීම වැඩිපුර සිදු වෙනවා ප්‍රතිවිරුද්ධ පැත්තේ දික් වෙනවා නමුත් එච්චර සෛල දික් වෙන්නේ නැහැ ඒක නිසා අර ප්‍රතිවිරුද්ධනේ ඒ කියන්නේ සූර්යාලෝකය ලැබෙන පැත්තේ සෛල යන්තම් දික් වෙනකොට ඔක්සිජන් තියෙන පැත්තේ සෛල වැඩිපුර දික් වෙනවා ඒකේ ප්‍රතිඵලය මොකද්ද ඒක ප්‍රතිපලයේ මෙහෙම තිබුණු කඳ මෙහෙට නැමෙයි මෙහෙට නැමෙයි පැහැදිලිද මම කියන අතට එතකොට ඒකපාර්ශික ආලෝකය ලැබෙන්නේ මෙහි ඒකපාර්ශික ආලෝකය ලැබෙන්නේ මෙහින් අන්නේ ඒකපාර්ශික ආලෝකයේ තියෙන පැත්තට ශාක කඳ නැමීමක් සිදු වෙනවා ඒකට හේතුව ශාක කඳේ අග්‍රස්ථේ ඔක්සිජන් නිපදෙනවා ඔක්සිජන් සූර්යාලෝකයට බය නිසා ප්‍රතිවිරුද්ධ පැත්තට විසරණය වෙලා ඒ පැත්තෙන් පහළට යනවා එතකොට ඒ සූර්යාලෝකයේ ලැබෙන පැත්තෙම ඊට ප්‍රතිවිරුද්ධ පැත්ත තමයි ඔක්සිජන් සාන්ද්‍රණය වෙන්නේ ඒක නිසා ඔක්සිජන් වලින් තමයි සෛල දික්වීම වේගවත් කරන නිසා සෛල දික්වීම වැඩි කරන නිසා ප්‍රතිවිරුද්ධ පැත්තේ සෛල දික්වීම වැඩි අනිත් පැත්තේ සෛල දික්වීම අඩුයි. එතන මේ පැත්තේ සෛල දික්වීම වැඩි වෙන නිසා මේ පැත්තට මේ පැත්තේ දිග වැඩි වෙනවා. මෙතන දිග යන්තම් වැඩි වෙනවා. ඒක නිසා මොකද වෙන්නේ? මෙහෙම තියෙන ශාක අතර මෙහෙම නැමෙන්න සිදු වෙනවා. පැහැදිලිද මම මේ කියන කතාව? පැහැදිලිද? ඒක නිසා මතක තියාගන්න සූර්යාලෝකය ඒකපාර්ශ්වික ආලෝකයේ පැත්තට ඒකපාර්ශ්වික ආලෝකයේ පැත්තට නේ පැත්තෙන් ලැබෙන ආලෝකයේ දෙසට ශාක කඳ මෙහෙම නැමිලා වර්ධනය වෙන්න හේතු වෙන්නේ ඔක්සිජන්. මුලින්ම හොයාගනිපු ශාක වර්ධක ද්‍රව්‍ය වෙන්නේ ඔක්සිජන්. ඔය ඔක්සිජන් කඳේ අග්‍රස්ථේ වගේම මුලියේ අග්‍රස්ථේ නිපදෙනවා.
මම මෙතන කතා කරේ කඳේ අග්‍රස්තයේ නිපදෙන ඔක්සිජන් ගැන. ඒතර කඳේ අග්‍රස්තයේ ඔක්සිජන් නිපදෙනවා. ඒතර මතක තියාගන්න ඒක පාර්ශික ආලෝකයෙන් තමයි මේ වෙන්නේ. ඉහළින්ම ආලෝකය ලැබෙනවා. දැන් ඉහළින්ම ආලෝකය ලැබෙනවා. පුතා දන්නුනේ සාමාන්‍ය තේක්ක වර්ගෙහිම වගා කරනකොට තේක්ක දන්නුනේ තේක්ක දැව මේ වටනාකමක් සහිත ශාක තේක්ක. තේක්ක ශාක වගා කරනකොට එක ළඟ තමයි ශාක හිටවන්නේ. එක ළඟ කියලා කියන්නේ මේ එක ශාකික අනිශාකයේ ගෑවෙන නෙමෙයි සමාන පරතරවල. සමාන පරතරවල ඔය නේ විශාල භූමි ප්‍රදේශවල සමාන පරතරවලින් තේක්ක ගස් හිටවනවා. ඒතර මොකද වෙන්නේ? ඒ තේක්ක ගස් ඔය ටික නේ ශාකේ ටික ලොකු වෙනකොට මොකද වෙන්නේ? පත්‍ර එහෙම තියෙනවා නේ අතු එහෙම හැදෙනවා. එතකොට මොකද වෙන්නේ? අර එක ළඟ ගස් තියෙනවා කියලා කියන්නේ මෙහෙම අර මැද හරිය තියෙන ගස් වලට මේ වටින් ආලෝක ලැබෙන්නේ නැහැ. ලැබෙනවා නම් ආලෝක ලැබෙන ඉහළින්ම විතරයි. පැහැදිලිද මම කියන කතාව? එක ළඟ ශාක පැලකිරීම තුළ අර පැත්තෙන් ලැබෙන ආලෝක ප්‍රමාණය අඩුයි. මම කියන්නේ මැද ප්‍රදේශයේ තියෙන ශාක ගැන හිතනකො ලොකු ප්‍රදේශයක අපි වගා කරන්නේ වගාකට තේක් වර්ග එහෙම දැව මේ වටනාකමක් සහිත ශාක. ඒතර මොකද වෙන්නේ? ඉහළින් තමයි සූර්ය ආලෝක ලැබෙන්නේ. ඒතර ඉහළින් සූර්ය ආලෝක ලැබෙනවා මේ දේ තමයි. මොකද ඉහළට තමයි උස යන්නේ. අපිට අපි කැමති තේක් කඳ හොඳට උස යනවා නම් දැව මේ වටනාකම තවත් වැඩි වෙනවා. ඒතර මොකද වෙන්නේ? අර ඉහළින් තමයි සූර්ය ආලෝක වැටෙන්නේ. අනිවාර්යම කඳේ අග්‍රස්තිය ඔක්සිජන් නිපදිනවා. ඔක්සිජන් බයයි සූර්යාලෝකයට. ඒක නිසා පහළට විසරණය වෙනවා. ඒතර පහළ ප්‍රදේශයක සමාන ලෙස තමයි ඔක්සිජන් ඉන්නේ. හැමතැනකම ඔක්සිජන් එක ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා හැමතැනකම සෛල දික්වීම එක හා සමාන සිදු වෙනවා. ඒක නිසා සමාන ලෙස උස යනවා. ඒතර මෙතන සෛල දික්වීම මෙතන සෛල දික්වීම සමානයි. ඒක නිසා කඳ මෙහෙට නැමෙන්නෙත් නැහැ. කඳ මෙහෙට නැමෙන්නෙත් නැහැ. කඳ උස යාම විතරයි සිදු වෙන්නේ. පැහැදිලිද මම මේ කියපු කතාව? නමුත් මෙතන ඇත්තෙන් තමයි ආලෝකය ලැබෙන්නේ. එතකොට අග්‍රස්තයෙන් ඉපදෙන ඔක්සිජන් සූර්යාලෝකයට බය නිසා ප්‍රතිවිරුද්ධ පැත්තට විසරණය වෙලා ඒ පැත්තෙන් ටිකක් පහළට ගිහිල්ලා එතකොට අර සූර්යාලෝකය ලැබෙන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තේ පහළින් තමයි ඔක්සිජන් වැඩිපුර තියෙන්නේ. ඒක නිසා ඒ ප්‍රදේශයේ සෛල දික්කම වැඩි, මේ ප්‍රදේශයේ යාන්තම් දික් වේ. එතකොට සෛල දික්කම වැඩි නිසා මේ පැත්ත අර කඳේ දික්කම වැඩි, මේ පැත්ත අඩුයි කියලා කියන්නේ අනිවාර්යයෙන්ම කඳට හෙලින් උස යන්න බෑ. එනම් නැමිල තමයි වර්ධනය වෙන්නේ. ඒක නිසා මත කියන්න ඒකපාර්ශික ආලෝකයේ දෙසට ශාක කඳන් නැමි වර්ධනය වීම සඳහා හේතුව ඔක්සිජන්. ඔක තමයි මුලින්ම හොයාගෙන පුවර්ධක ද්‍රව්‍ය. පැහැදිලිද? හරි. එහෙනම් පුතාල තේරුම් ගන්න මෙහෙම දැන් අද දවසේ ඉගෙන ගන්න පු ශාකය හා සම්බන්ධ කාරණාවලින් ඔළුවට දා ගන්න පුළුවන් දේ. 6:26 නේ වෙලාගත වෙලාන්නේ. මං හිතුවා 6:05 වගේ මට තේරුණා. හරි. එතකොට අද දවසේ ඉගෙන ගන්න කාරණාවලින් ඔළුවට දා ගන්න පුළුවන් දේ තමයි දැන් ඉවත්තේ සමහර ශාක වර්ග තියෙනවා උසයාම පාලනය කරගන්න බැහැ. ඔය ඇරව් කේරි එහෙම අර ලස්සනට ගාඩන් එකේ එහෙම වත්තේ හිතවනෝ පැල කරනෝ ඇරව් කේරි. ඇරව් කේරි උසයාම නවත්ත ගන්න බැහැ. පොඩි දෙයක් කරන් තියෙන්නේ. ගහ මුලින් කපන නෙමෙයි. අර අග්‍රස්තයට පොඩි පොක්කක් වගේ දාලා අග්‍රස්තේ පොඩ්ඩක් කපලා දාන්න. ගහ මැරෙන්නේ නැහැ. අග්‍රස්තේ කපනවා කියලා කියන්නේ මේ ශාකෙ මැදින්ම දීලා අදින්නේ එහෙම නෙමෙයි. අර කෙලවර අපි කියන්නේ දල්ල කියලා කියන සාමාන්‍ය වරදී අර කෙලවර අග්‍රස්තේ කඩලා දාන්න. ඒතර මොකද ඉන්නේ උසයන්නේ නැහැ. කොහොමද තියෙන්නේ? නැත්තම් ඉන්නේ ඔය ඇරව් කේලිය වගේ යන උඩට යනවා. අන්තිමට නේ දල්ල ගන්න වෙන්නේ දුරේක්ෂකෙන් බලලා. හරි. ඒක නිසා එහෙම පාලනය කරන්න පුළුවන්. එතකොට මෙතෙන්දී අර ඒකපාර්ශ්වක ආලෝකයේ දෙසට ශාකද නැමි වර්ධනය වෙන හේතු වෙන්නේ ඔක්සිජන්. අපි ඒක ඉක්මනට ටියුට් එකේ බලමු. අද අපිට දැන් මේ සාකච්ඡාව ටිකක් ගැඹුරට කතා කරපු නිසා අපිට අර ඇසහා කන ප්‍රශ්න සාකච්ඡාට යන්න බැරි නා ලබන සතිය අනිවාර්යෙන් පන්ති පටන් ගන්නකොටම මට මතක් කරන්නේ මේ පන්තිය ඇසහා කන ප්‍රශ්න සාකච්ඡා ඉවර කළ තමයි මෙතනින් එහාට ශාක වර්ධක ද්‍රව්‍ය ටික අපි කතා කරන්නේ. හොඳයි, හරි, යමු ටියුට් එකේ පැත්තට හයිලයිට් කරගන්න. හරි, බලන්න පුතේ, මෙන්න මෙතන මම හයිලයිට් කරා නේද ඔක්සිජන් කියලා කියන්නේ මුලින්ම සොයාගත් ශාක වර්ධක ද්‍රව්‍ය ලෙස දැක්විය හැක. ඒ ටික කිව්ව නේද පුතේ? ඒ ටික හරි හයිලයිට් කරා. ඒ ටික හරි. මුලින්ම සොයාගත් ශාක වර්ධක ද්‍රව්‍ය ලෙස මේ දැක්විය හැකි අතර නිපදවනුවේ කඳාග්‍රස්තිය හා මුලාග්‍රස්තිය කියලා කිව්වා. ඒ වගේ මෙතන තව වැදගත් කතාවක් කියන මුලින්ම සොයාගත් ශාක වර්ධක ද්‍රව්‍ය තමයි ඔක්සිජන්. හරි. ඊට පස්සේ කිව්වා මේ කෘත්‍ය නැත්තේ 6 වෙනි කෘත්‍ය හයිලයිට් කරා. මට දැන් පළවෙනි කෘත්‍යත් හයිලයිට් කරන්න පුළුවන්. මේ බලන්න පුතේ, ඔක්සිනවල කෘත්‍යයන් කීපයක් වනුයේ එක හයිලයිට් කරන දැන් මෙච්චරලා කියවුනේ මේ කතාව තමයි. වර්ධනයේදී
සෛල දික්වීම වේගවත් කිරීම වර්ධනයේදී සෛල දික්වීම වේගවත් කිරීම දෙක ගැන කතා කරන දෙක කතාන ලබන සතිය අග්‍රස්ත ප්‍රමුඛතාවය ඇති කිරීම තුන පාත්‍රන පලණයත් ලබන සතිය මුල් විකසනයත් ලබන සතියේ පහත් ලබන සතියේ පහටයන් ඡේදස්තරයේ සෑදීමත් ලබන සතියේ මෙන්න 6 හයිලයිට් කරා 6 හයිලයිට් කරපු එක මතකයි නේ පුතාට 6 හයිලයිට් කරපු එක මතකයි මොකද්ද ඔක්සිජන් වලින් තව කරන වැඩක් තමයි තව කර වැඩක් තමයි මොකද්ද ඒක පාර්ශික ආලෝකයේ දිසට ශාකේ නැමි වර්ධනය වීම ඒක පාර්ශික ආලෝකයේ දිසට ශාකේ නැමි වර්ධනය වීම හරි හරි මෙන්න බලන්න මෙතන අර කියන අවස්ථා දෙක බලන්න මෙන්න ක්‍රියාකාරකම බලන්න මෙන්න ශාක කඳක් තියෙනවා මෙන්න ශාක කඳ මෙන්න ඉහළ ප්‍රදේශයේ ඔක්සිජන් ඉපදෙන බවක් පේනවා ඒ ඔක්සිජන් මෙන්න පහළට යන බවක් පේනවා විසරණයට ලක් වෙන මෙතන සිදුවෙන විසරණ මෙතන සිදුවෙන විසරණයේ අර්ථය පහළට යන ඒකට හේතුව සාමාන්‍ය ආලෝකය සාමාන්‍ය ආලෝකය සාමාන්‍ය ආලෝකය ඉහළින් ලැබෙන නිසා ආලෝකයට බයයි තමයි ඒ පහළට යන්නේ එහෙනම් හිතන්නකෝ එතන මෙහෙම පහළට ඔක්සිජන් විසරණීමේ ප්‍රතිඵලය තමයි අර පහළ ප්‍රදේශවල සෛල මේ පැත්තෙත් සමාන ලෙස දික් වෙන්නේ මේ පැත්තෙත් සමාන ලෙස දික් වෙන්නේ ඒක නිසා දෙපැත්තෙම සෛල සමාන ලෙස දික්වීම කියලා කියන්නේ ශාක කඳේ උස ඒ කියන්නේ උස වැඩි වෙනවා හැබැයි ඉහළට තමයි වර්ධනය වෙන්නේ නැමෙන්නේ නැහැ ඒක කඳේ සෛල දික්වීම තමයි මේ පෙන්නලා තියෙන දෙපැත්තෙම සමාන ලෙස මොකද ඔක්සිජන් හැමතැනකම සමාන ලෙස තියෙන මේ හැමතැනකම සමාන ලෙස ऑक्सीजन में हमें तरह कम समान लेस हमें तरह कम समान लेस थी अरे हरी 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 केरो मेहमा मेहिदी ऑक्सीजन पहालट विसरने भी मसीद हुए दिगर माह इलेक्ट करना मेहिदी ऑक्सीजन पहालट विसरने मसीद हुए एविटर पहालिन पिहिटी साइल अनबलन एकाकार लेस दिखती में शाक कांदे सीरास लेस ඉහළට වර්ධනය වීම සිදු වෙයි. ශාක කඳ සිරස් ලෙස ඉහළට වර්ධනය වීම සිදු වෙයි. ඒක තමයි පළවෙනි අවස්ථාව. මෙන්න දෙවෙනි අවස්ථාව බලන්නකෝ. දෙවෙනි අවස්ථාවේ මොකද්ද වෙන්නේ? මෙන්න දෙවෙනි අවස්ථාව. පුතාට පේනවා ඇති ශාකයට ලැබ වැටෙනවා ඒක පාර්ශික ආලෝකය. පැත්තෙන් ලැබෙන ආලෝකය. මේ පේනනේ ඒක පාර්ශික ආලෝකය. පැත්තෙන් ලැබෙන ආලෝකය නිසා බලන්නකෝ ඔක්සිජන් යන්නේ ප්‍රතිවිරුද්ධ පැත්තට මේ. ප්‍රතිවිරුද්ධ පැත්තට ගිහිල්ලා තින්නේ සූර්යාලෝකයට බය නිසා ප්‍රතිවිරුද්ධ පැත්තට ගිහින්. ඊළ ඔක්සිජන් තා ටිකක් පහළට එන මේ ඉහළම ඉන්නෙත් නැහැ. චුට්ටක් පහළට ඇවිල්ලා තමයි ඒ ප්‍රදේශයේ සෛලවල දික්වීම වැඩි කරන්නේ. මේ බලන්න පහළට ආවෙන් පස්සේ වෙන දේ කියනවා. මෙන්න මේක කැපිටල් A පැත්ත, A සයිඩ් එක, මේ කැපිටල් B සයිඩ් එක කියලා හිතන්නකෝ B පැත්ත. අන බලන්න A සයිඩ් එකේ සෛල දික්වීම වැඩිලු. මේ බලන්න ඉරක් ගහලා වෙන් කළා කියලා දෙනවා හැමෝටම තේරෙන විදිහට. මෙතනොත් ඉරක් ගහලා හරිද පුතේ? මෙතනොත් ඉරක් ගහලා මෙතරනොත් tirak ගහලා ගත්තාම බලන්නකෝ නේ මේ මේ පැත්තේ දිග වැඩි නේ මේ පැත්තේ දිග වැඩි නමුත් මේ පැත්තේ දිග ඊට වඩා අඩු හරි ඒකට හේතුව කැපිටල් A පැත්තේ සෛල දික්වීම වැඩි කැපිටල් B පැත්තේ සෛල දික්වීමට වඩා ඒක නිසා තමයි කඳේ පැත්ත නැමෙන්නේ නැමෙනවා කියලා කියන්නේ මේ මෙහෙම නිකන් එල් අකුරු වගේම නැමෙන්නේ නැහැ හොඳේ ටිකක් නැමෙන්නේ ටිකයි නැමෙන්නේ මේ මෙතන රූපේ වුණට වඩා නැමිලා තියෙනවා හරි එතන කැපිටල් A පැත්තට වඩා B පැත්තේ සෛල දික්වීම අඩුයි කැපිටල් A පැත්තේ සෛල දික්වීම වැඩි නිසා අර ඒක පාර්ශ්වික ආලෝකය ලැබෙන මේ පැත්තෙන් ඒක පාර්ශ්වික ආලෝකයේ දිසර කඳ නැමී වර්ධනය වෙනවා අද සෛල දික්වීම ගැනත් කියලා තියෙනවා හරි නේද හරි පහලින් කියන මෙන්න මේ වාක්‍ය මෙහිදී ඔක්සිජන් සූර්යාලෝකයේ අඩුවෙන් ලැබෙන පැත්තට විසරණය වීම සිදු වේ හරියට හරි ඔක්නේ සූර්යාලෝකයේ ලැබෙන මේ පැත්තෙන් නේද මෙතන තමයි සූර්යාලෝකය ලැබෙන්නේ ඒ සූර්යාලෝකය ලැබෙන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්ත. ඒ කියන්නේ අනිත් පැත්තනේ. මෙහිදී ඔක්සිජන් සූර්යාලෝකයේ අඩුවෙන් ලැබෙන පැත්තට විසරණය වීම සිදු වේ. එවිට කැපිටල් A පැත්තේ ඒ කියන්නේ අර ඔක්සිජන් ගිහිපු පැත්තේ. එවිට කැපිටල් A පැත්තේ සෛල දික්වීම වැඩියෙන් සිදු වන අතර කැපිටල් B පැත්තේ සෛල අඩුවෙන් දික්වේ. ඒකේ අවසාන ප්‍රතිඵලය කියනවා මෙහිදී කඳ දෙපස සිදුවන අසමාන සෛල දික්වීම නිසා ඒ කියන්නේ කැපිටල් A පැත්තේ සෛල දික්වීම වැඩි කැපිටල් B පැත්තේ සෛල දික්වීම අඩු කඳ දෙපස සිදුවන අසමාන සෛල දික්වීම නිසා හයිලයිට් කරන පුතේ ශාක කඳ ඒක පාර්ශික ආලෝකයේ දෙසට
නැමී වර්ධනය වීම සිදු වෙනවා. අපි මේක ගැන ලබන සතිය බලමු මේ වාක්‍ය ගැන මොකද? ශාකවල ස්වාභාවිකව දැකිය හැකි ඔක්සිජන් වර්ගයක් වන වී ඔක්සිනොලක් වර්ග තියෙනවා. එකක් තමයි ඉන්ඩෝල් ඇසිටික් ඇසිඩ් IAA මේක ඉංග්‍රීසි නම තමයි ඉන්ඩෝල්. ඉන්ඩෝල් මම මේ මුල් අකුර කැපිටල් ලෙස ලිනවා ඇසිටික් ඇසිඩ්. ඒතර ඉන්ඩෝල් වලින් I අරගෙන ඇසිටික් වලින් A අරගෙන ඇසිඩ් වලින් A ගත්තම තමයි IAA කියන්නේ IAA. ශාකවල ස්වාභාවිකව දැකිය හැකි ඔක්සිජන් වර්ගයක් තමයි ඉන්ඩෝල් ඇසිටික් අම්ලය. එතකොට මට පුතාලා ලබන සතියේ උදව් කරන්න ඕන. එතන අපිට ඔක්සිජන් අර්ථය කතා කරන්න ඉතුරු වෙන්නේ මෙච්චරයි. හොඳේ. ඒ තමයි මට උදව් කරන්න එදාට මේ වාක්‍ය හරි මේ ප්‍රැක්ටිකල් එකත් හරි මම අනේ 6 වෙනි ප්‍රයෝජනයක් කතා කරා. ඒක පාර්ශිකාලෝක දෙසට ශාක නැමී වර්ධනය වීම. පළවෙනි ප්‍රයෝජනය කතා කරා වර්ධනයේදී සෛල දික්කෙන් වේගවත් කිරීම. එතකොට මට පුතාලා මතක් කරලා දෙන්න ඕන. ඊළඟ දවසේ අපිට කතා කරන්න තියෙන ඔක්සිජන් වල ප්‍රයෝජන අර්ථය 2 3යි 4යි 5යි විතරයි. හොඳේ. 2 3 4 5. ඉතින් පස්සේ කෙලින්ම යන තියෙන ගිබෙරලීන වලට. එතන ගිබෙරලීන සයිටෝකයිනින් ඇබ්සිසික් අම්ලයේ තියෙන කියපුවා මෙන්න මේ වගු කතාර ලබන සතිය පාඩම ඉවරයි. ලබන සතිය පාඩම ඉවර කරන්න පුළුවන්. පොඩි ප්‍රශ්නකට එන්නේ මේ හෝම්වර්ක් සාකච්ඡාව තියෙන නිසා අසහකන්. කමක් නැහැ ඉතින් අපි වැඩි උත්සාහ කරමු. එතන මේ වෙනකොට මේ පාඩමේ ලියන්න පුළුවන් ප්‍රශ්න ටික මේ බලන්න පාඩම හොඳින් කිව්වා පහත් සඳහන් ප්‍රශ්නට පිළිතුරු සපයන මෙන්න මේ ටිකට උත්තර ලියන්න ලබන සතිය වෙනකොට. මොකද්ද? පළවෙනි ප්‍රශ්නට උත්තර ලියන්න හෝම්වර්ක් HW හෝම්වර්ක් මේ පෙන්නන්නේ පළවෙනි ප්‍රශ්නය දෙවෙනි ප්‍රශ්නය තුන්වෙනි ප්‍රශ්නය හතරවෙනි ප්‍රශ්නය පහේ B කරන්න පහේ A කරන්න එපා B කරන්න ඔව් ඒ ඇති පහේ A එපා මේක එපා පහේ B කරන්න හොඳේ හරි එතකොට අපි ලබන සතියේදී අසහ කනේ ප්‍රශ්න සාකච්ඡා ඉස්සර වෙලාම් කරමු පන්ති පටන් ගන්න ගමන් එක් කරමු කැමරා ඔන් කරන්න කොහේ මොදරු වෙත්ම හරිනේද පුතේ ලබන සතිය තුර පන්ති පටන් ගන්න ගමන් අසහ කනේ ප්‍රශ්න වලට උත්තර ඔක්කොම සාකච්ඡා කරනවා ඒක ඩිස්කස් කරලා තමයි එලිම ඔක්සිනෝ වල ඍතු කෘත්‍යයන් වලටයි ඉබරලින් මේ පැතර යන්නේ අතම ප්‍රශ්න සාකච්ඡා ටිකක් ලොකුවට තියෙනවා ඒකේ ඒක නිසා අපි ලබන සතිය උත්සාහ කරමු පාඩමේ අවසානයේ බලන්න ඒ කියන්නේ නැතුණත් ඊළඟ දවසේ පොඩ්ඩක් කරනකොට ඉවරයි හරිනේද හරි අද දවසේ ගන්න පුතේ තේරුණාද මේ ප්‍රැක්ටිකල්ස් තුන තේරුණාද පොඩි පොඩි ප්‍රැක්ටිකල්ස් තුන හරිනේ එහෙනම් හෙට අපි හමු වෙනවා හෙට ආයෙමත් තව 4යි කාල 6යි කාල තුන්වෙනි පාඩමක් අපි අවසාන පැත්‍ර යන උත්සාහ කරමු හරි එහෙනම් හැම දරුවෙකුටම සුබ සන්ධ්‍යාවක් අපි ආයෙමත් ඊළඟ දවසේ හමු වෙමු හැමෝටම එනම් බුද්ධ සරණයි දේ පිටයි නැගිටිනකෝ ආයිබුවන් කියන එකසරේට හරි 1යි 2යි 3යි හරි ආයිබුවන් පුතේ මම 8වෙනි පාඩමේ ටියුට් එකක් දාන්නා මේ ගම්ම දාන්න 8වෙනි පාඩමේ ටියුට් එකත් ඒතකොට සටහන් ලියන දරුවන්ට ඒකත් ලියන්න පුළුවන් ඒ මේ පාඩම පොඩිනේ 8ක් පොඩි 7ත් දවස් දෙකක් වගේම 8වෙනි පාඩමත් දවස් දෙකකින් ඉවරයි මම මයික් එක ඔන් කරන්න ගැටලුවක් තියෙන දරුවෝ මාත් එක්ක නතරලා කතා කරන්න පුළුවන් net දරුවන්ට ලීව් වෙලා යන්න පුළුවන් මයික් එක මම ඔන් කරනවා ප්‍රශ්න මොන හරි තියෙනවද පුතාලට හද තේනුල ප්‍රශ්නයක් නැද්ද? නැහැ සර්. හාම. එහෙනම් අපි මීටින් එක එන්ඩ් කරමුද? පරණ රෙකෝඩින් බලන්න පුතාලා හොඳේ අඩුපාඩු තියෙනවා හදා ගන්න ඔක්කොම මේ මාස 30 වෙන කලින් හොඳේ. හරි. හැමෝටම එහෙනම් බුද්ධ සරණයි. පුතාලා. ආයි බොන් සර් thank you sir. හරි පුතේ හරි ආයුබෝවන් වෙල්කම් හරි ගුඩ් නයිට් එහෙනම් මම මේ ටෙන කෙඩ් කරන පුතේ